එඉදවස්සල බුදුරජාණන් වහන්සේ වැඩ සිටියී රජගහනුවර වේලුවනේ රජගානුවර තරුණය හිටිය ඔහුගේ නම සිංගාලම තරුණයා පාන්දරණ ගිටලා නානො නාලා හිතවස්ත්‍ර ඇතුව රජගානුවරෙන්නෙක් මිලා නාලා එත කොන්ඩේ ඇතුත් එත වස්ත්‍ර ඇතුව ඉස්සල්ලාම එයා වඳන්නවා නැගෙන හිරදිසාාවට ඊට පස්සේ දකුණු දිසාාවට ඊට පස්සේ බටහිරදිසාාවට ඊට පස්සේ උතුරු දිසාාවට ඊට පස්සේ උඩට යටටට එදකොට බුදුරජාණන් වහන්සේ එදා වුදී වේලුවනෙන් නික් මිලා රජගහනෝර පිණ්ඩ පාති වැඩිය ඉදකට දැක්කා මේ සිංගාල කියන තරුණය රජගහනුවරෙන්න්නේෙක් මිලා වතුරනාලා තෙතකොන්්ඩේ තෙතවස්ත්‍ර ඇතුව දිසාවන් වඳනවා. අදත්තුූවා ඉන්දයාාවේ තියෙනවා. සමහර අවස්ථාවලදී වන්ද නවෙනයට පවා දකිද ලැබෙනවා. මේ වගේ සිදියෙක් නොම දැක්ක විශලා මහනුවර ඒ වගේ මනුෂ්‍යෙක් නාල තෙතවස්්‍ර කොඩ තුව දිසාවන්දිනවා. එතකොට චටපූජා කියලා අද පූජාවක් තියෙනවා ඒකත් දිසාවදිනවා තෙතවස්ත්‍ර ගගේ ගල්ල එහෙමම වන්දිනවා. ති බුදුරජාණන් වහන්සේ දැක්ක මේ තරුණය නැගැනහිර දකන්න බටහිර උතුර උඩ සහ යට කියන මේ දිසා හයට වන්දිනවා දෙකල හැවුව බුදුරජාණන් වහන්සේ ග්‍රපති පුත්‍රයේ ොකෝ මේ පාන්දරින් කොන්්ඩිත්තිමාගෙන වස්ත්‍රතිමාගෙන මේ දිසාවන් වඳන්නේ ඇයි කියල ඇහුව. එදකොට කියනවා ස්වාමීනී අපි පියා මැරෙන් අවස්ථාවදී මගෙන් ඉල්ලි මක් කළ. මොකදද කළ ඉල්ලීම පුතේ දිසාවන්ට වන්දනා කරපං කියල කිව්වා තාත්තකපු උපදේශනය. ලිසාවන්ට වන්දනා කරපං කියල කිව්වා ති ඒ තාත්ත මරණසන්න මොහොතේ මේ මගෙන් කරපු ඉල්ලීම තමයි මං මේ විිස්්ට කරන්නේ. ඉතින්ස්වාමිනිී මංගේකට ගරුකිරීමට ගෞරවවැක් හැටියට තාත් අට කරන පූජාවක් හැටියට උපහාරයක් හැටියට මං මේ පාන්දරනැගටලා රජ ගහනෝරෙන්ෙක් මිලා මේ තෙත වස්තර තෙතකොන්්ඩ ඇතුව මේ දිසාහාය වඳන්නේ ඒක ඇකිව. තන බුදුරජාණන් වහන්සේ ඒ තරුණයාට කියනවා ගෘහපති පුත්‍රය බුද්ධසාාසනය තුළනං සයදිස්සාව වන්දනා කළ යුත්තේ ඔය විදියට නෙවේ කියනවා. බුද්ධ සාසනය තුළනං සයිදිසා වන්දනා කළ යුත්තේ ඔය විදිට නොවේ. ඉතින් එදකොට හනු අනේස්වාමයණී මේ බුද්ධ සාාසනය තුළ සයවිදියට වන්දනා කළ යුත්ේ සදිසාව කොයි විදියටද අනේ භාගිතුන් වහන්සේ මට මේ කාරණය දේශනා කරන සේක්වාකිවා. කට බුදුරජාණන් වහන්සේ වදාල ගුරපති පුත්‍රය එන්න හොදීන් අහගන ඉන්න කිව්ව කියන්න. තට කියනවා බුදුරජාන් වහන්සේ මේ කාරණ ගුරපතිපුත්‍රය ආර්ය ස්්‍රාවකයා හට කාටද මේ ආර්ය ස්ශ්‍රාවකය කෙල කිවේ ගෞතිම බදුරජාණන් වහන්සේ සරණගිය ස්්‍රාවකයා. ආර්ය ස්්‍රාවකයා හට, කර්ම ක්ලේෂ හතරම නැතිවෙන්න ඕන. කලේසකිව කෙලුටු කෙලිටු ක්‍රියා කෙළිුටු කර්මයන් හතරම නැතිවෙන්න ඕන. නැතිවෙන නං. චතූහි ටානීහි පාපකම්ම අන්නකරෝති. සිවතැනක පව්කරන්න නැත්තං. එතකට අතන කිලුටුවෙන්න කර්ම හතර කරන්න නැත්තං. සිවතැනක පව්කරන්නේ නැත්තං. එතකොට කියද. අටයි හතර හතරයි අටයි. ඊළඟට තමන්ගේ හරිහම්භ කරපු වස්තුව විනාසිවෙලා යන කරුණු හය සේවනය කරන්න නැත්තන්. එතුරගේ යෙද දාහතරයි. මේ මේ දාහතරෙන් මෙයාා බේරිලානං. ඊළඟට නොමග යන දිසා හය වහලනං උබය ලෝක විජයාය පටිපන්නෝ හෝති. දෙලොවම, ජයගන්න වැඩක යා ඉන්නෝ. එයා මේ ලෝකෙත් සතුටින් ඉන්නවා ඒන්න මේ ගත කරන ජීවිතත්තයා සතුටිින් වාසය කරනවා පරලොවත් සතුටින් වාසය කරනවා ඒකෙනම් මරණින් මත්ති සුගතියේ උපදිනවා. ස්වර්ගගාමි වෙනවා. බුදුරජාණන් වහන්සේ අර තරුණයාට කියනවා කිල්ලුටු කර්ම හතර ප්‍රහාණය වනා කියන්නේ මොකක්ද. කියනව ගෘහපතිපුත්‍රය සතුම්මැරීම කියල කියන්නේ කිලුටු කර්මයක් සතුමැරීම කියන්නේ කිලුටුලේසලේෂ කර්මයක් දි කර්මක් ලේෂය කිලුටු කර්මයක් ඊළඟට සොරකම් කිරීම කියල කියන්නේ කිලුටු කර්මයක් වැරදිකාම සේවන යෙදීම කියල කියන්නේ කිලුටු කර්මයක් අසත්‍ය පැවසීම කියලා කියන්නේ කරම එදකොට යාම් කිසි කෙනෙක් සතුම්මරණවනන් එයාග ක්‍රියාව කෙලුටුයි සොරකම් කරනවා නම් එදාග ක්‍රියාව කෙළුටුයි වැරදිකාම සේවනය එදෙනවා නම් එයාගේ ක්‍රියාව කෙළුටුයි අසත්‍යය කියනවා නම් එයාගේ ක්‍රියාව කෙළුටුයි සතති නෝනදී එයා පවසනවානන් එයාගේ ක්‍රියාව කිලුටුයි. ආර්ය ශ්‍රාවකයා ඔන්නඒ කරුණු හතර ආර්යස්්‍රාවකයා නැති කරලා තියෙන්. එකනනි තෙරුවන් සරන්න ගේපු කියලා මේ කරුණු නැති කල්ලාඉන්නේ. ඕොනදී කරුණු හතර ඔව සතු මැරීම දන්නවා තමන්ගේ ක්‍රියාව කිලුටු වෙන දෙයක් කියලා. එනිසා ඒක නැති කල්ලා ති කන් එක් කරන්නේ ඊළඟට ස්ොරකම් කිරීමෙන් තමන්ගේ ක්‍රියාව අපවිත්‍ර වෙන බව කෙලෙස් හටගන්න බව දන්නෝ එනිසා ඒක කරන්නත් නෑ ඊීළඟට වැරදිකාම සේවනයෙන් තමන්ගේ ක්‍රියාවකිිලිටිවී යන බව කෙලෙසී යන්න බව දන්න. ඇතුවට තමන්ව ක්‍රියාවකින් කෙලෙස යනවනන් ඒ ක්‍රියාවයා කරන්නේ. ඊීළඟට ඔව අසත්‍ය පැවසීම පැ බොරුකීම ඒ අසච්‍ය පැවසීමෙන් තමංව කෙලිසියනු. එනිසා ඒකය කරන්නේ නෑ. මේ නිසා ඒ කරුණු හතර ප්‍රහණය කරල තමයි බුදුරජාණන් වහන්සේගේ ආර්්‍යශ්‍රාවකයක් වාසය කරන්නේ. බුදුරජාණන් වහන්සේ ගාථාවකින් ඊට පසකන පානාති පාතන්, අධිනාදානන් මුසාවාදෝච බච්චති, පරධාර ගමනංචේව, නප් පසන්සන්ති පණ්ඩිතා. ඥානවන්ත උදවිය ඕ එකක්වත් ප්‍රසංසා කරන්නේ නෑ. ඊටවන්සේ බුදුරජාණන් වහන්සේ මේ තර්ුණයාට කියනවා. සව තැනක පෞ් නොකරයි, පාපකරම සිව්තැනක නොකරයි. මෙ පාපකරම කරන්ද තැන් කියදද. හතරත්තේෙනවා කෙනවා එකක් තමයි ඡන්දයෙන් අගතයට යෑම. ඊළඟක දවේශයෙන් අගතියට යෑම. ඊළඟක මෝහෙන් අගතියට යෑම ඊළක බයින් අගතියට යෑම. චන්දයෙන් අගතයට ගිහාම හැකිවේ කැමැත්ත තමන් යම්කිසි දේකට හෝ කෙනෙකුට කැමති. ඒ නිසා ඔහු කරන සියල්ල අනුමත කරනවා. එක් ඔහුගේ වරද යට ගහනවා. ඊළඟට ඔහු කරන සියලු වැරදි අනුමත කරනවා ඔහුගේ ජීවිතයේ ඒ සඟවනෝ ඇයි ඔහට තියෙන කැමැත්තට එම නැත්ත යම් කිසි දේකට තියෙන කැමැත්ත ඒක කුමක්ද චන්දයෙන් අගතියට යෑම එතිකොට චන්දයෙන් අගතීට ගියාම එයාට පව් කෙරෙනෝ. බුදුරජාණන් වහසේ වදල් ආර්ය ශ්‍රාවකයා ඒක කරන්නේ නෑ. ඊළඟට දේශයෙන් අගතියට යනවා. දේශයෙන් අගතීට ගිහාම හරි එෙක්කෙනාව හොයාගඩ බෑ. බ බුදුරජාණන් වහන්සේ පෙන්නා දෙනවා මේ කුද්දෝ අත්තන් නජානාති, කුද්ද අත්හන්න පස්සති. අන්දන්තමිදන් තදාහෝතයි. යත්තේ සහතයේ නරං මේ මනුෂ්‍යාව යටපත් කරගෙන යන්න එකත් තමයි කිපීම. කෝපේට දේශයට පත්වනාට පස්සේ සාධාරණයමොකදද කියලා පේනෑ. හරිදමකදද වැරදිදේමකදද කියලා පේන්නේ නෑ. එදකොට බලන්නේ යම් කිසි කෙනෙක් කෙරෙහි දේශයක් කාවාද ට පස්සයම කොච්චර හොඳ කළත්. ඒ හොඳ දකින්නේ. ඒ හොදත් පේන්නේ කන්න පිටට ඒකමකදද දේශෙන් දේශෙන් අගතයට ගියාට පස්්ච දැන් අපි ගත්ත ජගන්න දේවදත්ත දේශෙන් අගතයට ගියපපුක් කෙනෙ භාගතුන් වහන්සේ කොච්චරය හොඳ කළත් පේ නෑ කෝකාලික දේශෙන් අගතයට ගියපු කෙනෙ සාරපුත්ත මොක්ගල්ලාන මහරහතන් වහන්සේලාගේ කොච්චරය ගුණ තිබ්බත් පේනෑ. එතකොට මේ දේශෙන් අගතයට ගියාම හොයා ගැන්ඩ බෑ හරි වැරැද්ද මොකක්ද කියලා හොයාගන්න බැදැම් බලන්න මුගලම්මා රහතන් වහන්සගේ ජීවිතයේ උන්වහන්සක ජීවිතයේ අවසානයට පත්වනේ සොරුන්ගෙන් බරපතලවිදීට හානි වෙලාඔේ උන්වහන්සේ එක්තරා ආත්මික දේසින් අගතියට ගියා කවුරු වෙනුවෙන්ද ඔව තමන්ගේ බිරිඳගේ කීීමමහල පවුල් ජීවිතය ගෙනියන්ඩ ඕන නිසා අම්මව්පියන්ව ගාතන කළ දේශසාාගතුව එක ඇන දේශයාව මව්පියන්ට විරුත්ත ඇති කොච්චර පස්සිං ආවද. ඒළඟට ඒ ජීවිතේ මුගලම් අරහතන් වහන්සකි ජීවිතයේ ගත්තොත් අ්‍ය චීර්තකයෝ අල්ලස් දුන්න හොරුන්ට දුන්න මුදගල්ලාන යන්ඩිසා තමයි මිනි සුක්හු ඇදිලාඉන්නේ දිවිලෝක ගිහින් ඇවෙල දිවවිලෝ විස්තරක න. ඒ ඉංග විස්තරහල ඒ විස්තර කියනවා එතකොට මිනිස්ස අකුසල් ලොක්කම ප්‍රාණය කරගෙන පින් දහම් කරගන කුසල් වඩන්න ගන්නවා මේකින්තමයි මේ ඇදිලයන්නේ මේ එතකොට මේ ඉරිදිබල්ල මයා මේක කරන්නේ මෙයා වන්නසම කිවවා. ඇති තීරත ගේෙගු අපි දිරිපත්ව වනොත් මේක හරි නෑ. එතකොට මේකට අපි නමගෑවෙනවා. අපි මේක මිනිස්ුලවා කොරෝම මිනිස්සුන්ට සල්ලිදීල. කියලා ඉන්නව ඒකාල මිනිස්සු. ොට මිනිසට දුන්න අල්ලස් දුන්නා අඹලගෙහි මරාපන් කියලා. ඊට පස්සේ මුගලන් මහරාතන් වහන්සේ කාලසිලා කියන පාඩරතේ දල්ලනි වැඩහිටිය කුට වැඩ හිටිය එන්නකට හොරු වටකල තමුන් වහසේට තේරුුණා මේ පිරිසක් වටකල්ල හානි කරන්නේ යන්නේ උන්හ සිරිධි බලින් වැඩිය. මේ හොරුටි එක පාට කඩාගෙන පැන්න දොර කඩාගෙන කවරුත් නය ඇතුළ. ය බලටි අය දෙනි දවසිත අල්ලගත්තා දෙවනි දවසිත උන්වහන්සේ පලිනි දවසිය අතුරු සිදුරින් උන්වහන්සේ වැඩි දෙවනි දවසය බහලය හුඩින් වැටිය තුංගනි දවස උන්වහසේ කුටියේ දුොරවාගෙන භාවනාකරකර හිටිය තේරුණ කට්ටි වට කලා කෙල පොළුවර උන්හසේ බැලුවම දැක්කා උන්වහන්සේගේ ජීවිතය ආයුසය ඉවරයි කර්මය විපාක දෙන්න තාන්සාරගත කර්මයක්දැන්න විලතියෙන උන්වහසේ දොර ඇැරලගින් වාඩිය වන ඇතුළ. ට ඇතුලට පැන්න පැනල ඉතින් ගැහව ගහනකට උන්වහසේ අධිෂ්ඨාන කළ භාගතතු උන්වහන්ේ බැහැ ැකි නැතු මම්පිර නම්පා නෑ කියල. ඊට පස්සේ ඉතින් උන්නහස නොදටම ගහල ගහල ඇයටක්කොම තලල හොරු පිඩත් වන. ඊට පස්සේ උන්වහන්සේ අධිෂ්ඨාන කලාන උන්වහන්සේ තුළ ඉරිදි පාද වැඩි ඇතිබුණ න් උන්වහන්සේ තමන්ගේ ඉරිදි බලෙන් ආයමි හරීඩය ප්‍රකෘචිමත් කරගෙන භාගවතුන් වහන්සේ වැඩ හිටි දැම්ට වැඩිය. වැඩ ලැකිව භාගතුන් වහසේ මම දැන් පිරිනුවම් පාන යන්න කියලා. ඉති හරි සංවේ ගැයි බුදුරජාන් වහසේ වදාල අනේ පුතේ බණටිගක් යන්න කිවා. එති නිසා ඒ අවසාන මොහොතය උන්වහන්සේ පිරිවම්පෑාවේ දේශසාගත කර්මය කොච්චර දුර ගමන් කරනවාද. දැම්බලේ අ තීර්තකයගේ මෙහෙමට අර පුද්ගලයන් කරපු දේශයෙන් අගතීට ගෙහින්.ඉල්ලඟට මෝහෙෙන් අගතයට ගෙහි. ඒකන්න මේක විපාග ලැබෙන්නේ නෑ මේ කර්මය කරම් පලය පිළිබඳ අවබෝධී නෑ තඒගොල්ලු අල්ලස් ගත්ත අල්ලස් සරගෙන ගිහිල්ල දැගතින් අඩේ හරි තීරතක සත්තුට වනක් ඊට පස්සේ මොකද වනේ අ තිරිස ගිහිල්ල බැර ොඩටන් ගත. බොනාතරේ මේ ගොල්ලන්ගේ කූලහලෙ ර්ඩුවක් ඇතිවුණ. ඇතුරට පසේකන කිවත් ර්ඩුව ඇතු කෝල්හලුණ පසේ දේශණයා ය විස දේශය සුනාට පස්සේ පාලන ඇන්නේ මුගලන් තෙරුන්ට දුන්නගේ තමයි මංඟමටත් පෙඩේ තින්නෙකිව. ඔන්න අහුනා ඊට පසකු මය ගැ උුණ ැහිවික ලවන්නන කතන්දර යනකට ඔක්කොම එලියට ආවා. ඊට පස්සේ රාජපුරුසියෝ මේ ආරගෙන ගැලේ සි පාසුකකිර එෙම රජවල හිටි අජාස සත්. ඊට පස්සේ මොකද වනේ හොයාගෙන ගියාති මේ ඔක්ක මල්ලගෙන ගිය ඉතින් ගහනකට කිව් ඇවවිස්තරේ ඔන්න අන්නේ තීරතික තහුණ බෙරිෙන් හම්බුන කාට ඊයට පස්සේ සියලු දිනනාටම දැන්වල්ල බුණ. ගැම් බලන්න මේ දවේශී විසින් කොච්චර දුර මනුස්සයාව ආර්ගනයන්නවාද ඒකයි එතැන්ට කියනෙත් පව් උපදින්න තැනක් දේශෙන් අගතයට යෑම. පව් උපදින තැනක් ඡන්දයෙන් අගතයට යෑම. පව උපදන තැනක් දේශෙන් අගතයට යම. පව් උපදින තැනක් මෝහෙන් අගතයට යෑම මෝහින් අගතයට ගියාම එයා මේ පිනක විපාක තියෙනවා පවක විපාක තියෙනවා ක්‍රියාවේ විපාක තියෙනවා මේ අම්මතාථ කියල කෙනෙක්. ඉන්න ්‍රමණ අබ්‍රහ්මන ඉන්නවා මොකුවත් පිළිගන්නේ. මේ කිසි දෙයක් පිළිගන්නේ නෑ. මෝහෙෙන් අගතියට ගියාම.ඒ මෝහෙන් අගද මාන්‍යිත් අයිති මෝහයටනේ. මාන්‍යමත් පිළිගන්න ඇන්න මොකුවත්. එතුකොට තන් තමන් තමයි හරි දේ දන්නේ. තමන්ට තමයි තේරුුණේ තමන් තමයි නිවැරදි කියලා අ හරි දේට ගරහනු. ඇත්තදේ නැති කරනවා. එතුට එක්කම සිද්ධවෙන්නමකෙන්ද. මෝහෙෙන් අගතයට යෑම. ඊළඟට බයෙන් අගතයට යනවා දැන් මුගලම් මහරාතන් වහන්සේට මේ හොරුලාවා ගැස්සෙවි අනතීර්තකයෝ බයිනුත් අගතියට කිය යනේ ඇයි අපට ලැබෙන ලාව සත්කාරුක්කෝ වන ඇතිවෙලා යයිද අපට ඇතින පිළි ගැීම නැතිවෙලා යයිද. අපට තියෙන සමාජ තත්ත්වයට හානි වෙයිද. බුදුරජාණන් වහන්සේ දැන් පිළිගැීමේතු වනා ශාවකයන්ට පිළි ගනීමේතුුණ ඉස්සර අපට තැන තිබ. එකට මකක්දමයා හටගන්නේ. බයහටට ගන්න. අපිඒ තැන නැතිවෙලායයි. අපිට ලැබෙන ලාවසත්කාර නැතිවෙලායයි. අපට ලැබන පිළිගැනීම නැතිවෙලා යයි. බයහටගත්තු ගමන් දංවවදන්නට පසගු දස්වරට දොස්සරවරු ොස්තවරුත් මේ මැරරි වනි දොස්තරු දොස්තරුන් මැරරිවි. දේශපාලකේ දේශපාලකග මරවන්නේ. එතති මේ ඔක්කෝම සිද්ධවෙන්නේ. බයින් මේ මට තියෙන තැන නැති වෙලා යනවා. මගේ පිළිගැනීම නැතිවෙලා යනවා. එතකොට මේ බයහට ගැනීම තුළ අකුසල් පවුරැස් කරන්න පරිසරයක් හැදෙනවා. එතකොට චන්දයයින් පවෞරැස් කරන්න පරිසරි හැදෙනවා. දවේශයෙන් පෞුරැස් කරන්න පරිසර හැදෙනවා. මෝහෙයින් පෞුරැස් කරන්න පරිසරි හැදවා. බයින් පෞුරැස් කරන්න පරිසර හැදෙනවා. එතකට පෞරැස් කරන්න පරිසරය හැදනාාව මොකද වෙන්නේිය. පවරස්රනවා. ද මෝහය කියන්නේ දැන් සමහර අවස්ථාවල තියනෙනවා ද බුදුරජාණන් වහන්සේගේ කාල්ලි කොචරණන්ගේ මෝහට ආගං හැටියට දේශනා කළ සමහර ඒ කාලෙට පුාගමික නායකයෝ ආගමක මත හැටිට දේශනා කළලා ගංගානන්ගගේ මේ කෙලවර ඉඳල යහා කෙලෝරටම දාන දීගන ගියත් කිසි වැඩන්න නැකිවා. ගංගානන්ගන්ගේ මේකෙල ඉදල යහා කෙරවටින්ඉඳ මේ කක්‍රම මේ කරවලටම මිනිස් මරාගෙන ආවත් ඒකෙ කිීම බයිවන්න දෙන්න නෑකිවා. මොනතරන් ධානමාන දුන්නත් ඒක කිසි ප්‍රෝජනයක් ප්‍රයෝජනයන් නෑැකිව මේ මනුස්සෙක් මැරෙනවා කියල කිය කියන්නේ ධාතු ගොඩකින් ද මනුස්සෙකුට කඩුවකින් කපල දෙකට කරනවා කියමු ඒ වෙන්නේ ධාතු ගොඩක් ඇස්සෙන් ධාත ගොඩක් ගියා කිව. එහෙම ආගමික මතා ඇයටට කියාපු ලෝකයක් එදා ත්‍රබ්බ හිට පස්සකිව මේ ඇස කරන නාසේදීවකබ නැති වෙලා යනවා. ඉල්ළඟට මේ පටවිධාතු පටවිධාතුට එක් වෙනවා ආපෝධාතු ආපෞද්ධාතුට එක් වෙනවා තේජුදාාතු තේරයෝධාතුර යෙක් වෙනවා වායෝා යෝධාතු රයෙක් වනවා විඥාණය හාන්සිරෙන්වා ප්‍රශ්ථීව රැකව. ඒවත් පිළිගත්ත මිනිස්සු සිිට්ිය තවකොට සත්දැන් අපිගත්තොත්තුය ඉන්දියාවවෙ තියනොය ප්‍රධානය මේ භගවත් ගීතවගේ පොත්වල තියෙන්නේ ඒක තියෙනවානමන් අර අරුජනට රුද්දොටක් ට යුද්ද එන්නගොටමයාකුව මට ෑ මේකරම එතකට ක්‍රෂ්තම උපදස්තන කිව ට බෑ මරන්ඩ මෙතන මගේ ගුරරන්න මගේ දිම උපියන්න මගේ නාාතින් න්නවා විරුද්ධ පැත්ති මට රදව මේ කවර මරණඩ බෑකෝ. එතකට මයායිකව නෑ බයනතුව මරඩ මේ හැම එක්කි නාගම ලඟ තියෙනවා ආත්ම කෙල්ලෙ එකක්. ඒ දෙවිය මවලතියෙන්නේ ඒක මරන්න බෑ. එනිසා මෙයාගේ සරීරය මරණට ආත්ම දවල් ට න්න එනි යන ර පක්කිව. එතකට බලන්ඩ අදත් මේ වගේ මත ලෝක තියෙනවා. එතකට යොක්කොම මෝහින් අගතට යෑම්. බුදුරජාණන් වහන්සි දේශනා කරනවා ග්‍රහපතිප උත්‍රිය ආර්ශ්‍රාවකයා නේව චන්දාගතින් ගච්චති කවදාව චන්දිීන් අගතීට යන්නේ. ආරිස්්‍රාවකයයක් කකිව ගෞතම බදුරජාණන් වහන්සේ සරන්න ගීිය කෙනා. ධර්මය සරණගී කෙනා ශ්‍රාවක සංඝයා සරණගිය කියෙන කවදාවත් ඡාන්දයෙන් අගතීයට යන්නේ. දවේශයෙන් අගතයට යන්නේ මෝහෙෙන් අගතයට යන්නේ බයෙන් අගතයට යන්නේ. බුදුරජාණන් වහන්ස දේශනා කරනවා. ඒ අගතටයන් නැති නිසා ඒ අගතිගත කරණෝලදී පවුරැස්කිරීම කියන එක ආර්ය ශ්‍රාවකයාතින් සිද්ධි වෙන්නේ නෑ. චන්දා දෝස භයා මෝහා යෝ දම්මන් අතිවර්තති. නිහිී ඇති තස් යසු කාලපක්කව චන්දමක්. යම්කිසි කෙනෙක් සන්ද දේශ ය මෝහ කියන මේ සතරින් යුක්තිධර්මය නැති කරයිද. ඒ කෙනට යම් කීර්තියක් ඇත්ද. ඒක කරුවල පක්ෂේ සඳ වගේ නැතිවෙලා යනවා. චන්දා දෝස බයා මෝහා යෝ දම්මං නාතිවර්තති, ආපුරති තස්ස යසු, සුක්ඛ පක්ෂේව චන්දිමා. චන්ද දෝස බයමෝගෙන සතරින් යුක්තිධර්මය යටකර නැද්දය. ඒකනට කීර්තියක් පැතිරෙනවා මොකක් වගේද ඔවු වැඩීගෙන යන සඳක් වගේ සුක්ල පක්ෂේ සඳ වගේ. එතකොට දැම්පින්වතුනි. බදුජාණන් වන්සේ සිංාලක තරුණයාට කිය කරුණු අටදැන් අපි කතා වුණ මොනවාදී පලවිනියක තමයි හතර කර්මක් ලේශ ආය ශ්‍රාවකයාගේ ප්‍රහණයි. ඊළඟට හතර තැනකින් පවුරැස් කිරීම කරන්නේ. එතුොර සතර කර්මක් ලේශ මනවාද ඔ සතුම් මරන්න යන්නේ නෑ දැන් සතු මරණ න්නනැකිව බද දැන් පේනඇතිේ ෝක දැන් අපි මීට අවුරුදු අපි දෙදහස් අටේ වගේ තමයි කිවවේ එදස් දොලාහ වෙද්දි ලෝකයට කරදර කාරි කාලයක් ඒනවාකෙල දැනියක ටොෝ පුක්්කම ලෑස්තිවේගෙන නවා කියලා දැඟගට පේනවා ඇති. දැම් බරපතල අව්‍යයදෝලින් ගහගන්න ලෝකෙ ටිකටික සූදානම් වෙනවා. දැන් දැක රුසිාව කෘස් මිසල් යවලා සිරියාවට ඉති අපි දන්න නෑ කියන්න මේ යන්න රටාව. ලෝකයේ සූදානන් වෙනවා විශාල ආයුධ පරිහරණයකට අපේ වගේ අහිංසක රටවල් ධර්මයෙන් රැකුණුත් මිසක් වෙනනම් ආරක් සවෙන්න විදියක් විදයක් නෑ. ඒය නිසා ඒ ප්‍රාණගහල්තියට ලෝකයේ බ බයක් නෑ පොදු ලෝකයාගේ බයක් නෑ දැ සාමාන්‍යෙන් අපි ගත්තුත් යුරෝපා කරේ රටවල්වල්ල. ඔන්න මේ අපි ගත්තුත් හාවෝ ඉන්නව හැමතැනම කැලෑවල හාවෝ වැඩියනවා හා ජනගහනෙන් හාවෝ වැඩිවෙන හම ඔන්න බෝගවලට හාඩිියෙනවා එතකොටමොකොද කරන්නේ වහ කන්න දිනවා තැනින් තෙෙන වහ තියෙනවා තිබට පසේ හාවක්කම හකාල මැරිල අඩුවෙනවා හාෝ හිට පස්සක නවත්තන්නවා. ඒ ගොල්ලු ජනගහනමකදී කළේ පාලනය කලා. ඔන්න යුරෝපී හටගන්නවා මුවන්ගේ ජනගාණනි වැඩියෙන. හන්ගේ ජනගහනේ වැඩිවෙලා ඔන්නට පාරි වාහයනකට මූ වැඩිපුර පයිනවා එතකරු ක්සිෙන්ට් වැඩි. එතකට ගොල තේරුම්ගන්නන දැමවන්ගේ ජනගහනි වැඩිවෙලා. ඊට පස්සේ ගොල්න්ගේ මාදලිග නවස් කරනවා දැං හරි දැන් ලයිසන් දෙයනවා.සාතු මරන්න එතිමිනි සොක්කෝම කරන්නමකදද තුවක් ව අරගෙන ලයිසන් අරගෙන අර මූ මරනවා. ඔන්න ද මූ අඩුවනවා ඊට පසක නහ දැන් නවත්තන් මකදද කලේ ජනගහනේ අඩුකොල්ලා. දැන් ලෝක කල්පනා කරනවායි රටවල්ලනමි නිස්සු මිනිස් ජනගාන වැඩි. දැල් ලොකුව ඩේගල්ල කතා වෙනවා දැම් බිලියන හස්සීයක් වුණා ලැන් ගනගානි වැඩි දැම් මේ කෝවරුොත්තු දෙන්නේ නෑ මේ ගොලන් වතුර දූෂසිරියන මිනිස්සු නිසා වාතයේ දූෂණ වෙනවා ආහාර ප්‍රමාණවත් පරිදිනෑ. දැන් හිට පස්සේ අනාගතය හඳුනාගන්න බිරි රෝගතවා ලෝක පැතිරින්ද ඉඩතීරම්. ඉට පස්ස මේ යුද්ධේ මුවාවෙන් රසායනය කවි භාවිතය වද ඉඩ තියනවා. ඇයි ගොල් බලාපොරුත්තියන්නේ ජනගානයේ පාලනයක්. උඹ දේගොල්ලෝ හිතාගනන්න ඇ සත්තු විදියටමයි. එදකොට මේ ලෝකයේ ඒවගේ හානිියක් වඩ ඉඩ තියනවායි ලෝකේ තුළල හෙම පිළිගැනීමක් ඒ කාටවල්ත් තුමනා කරන වටිනාකමක් ලැබෙන්නේ නැති නිසා. එතකොට මේ ලෝක තියනෙ ධර්මය නෙවෙේ. ඒට සොරකම් කිරීම දැන් මා පරිමාණය ලෝකෙ හොරකම් කරනවා. දැංත් තෙල් නිදිී අල්ලගඩන්නේ ගොඩක් උපම කරන්නේ. සමහර අප්‍රිකානුව රටවල්ලුටීම ඒ මිනිසන්ට ඒඩස්රකිව බෝවෙෙන්ඩ අරිනවා. එතකොට ජනගාන නැතුනට පසේ තෙල් නිද රත්තරන්න නිදී ඩයිම නිදිී ක්කම ඒගුලන්ට අයිතය. ඇ මා පරිමාණි භයානක හොරකං වෙනවා. එකට පොඩි මනුස්සයගේ ලොකුමනුෂය දක්වා හොරකං වෙනවා. එඇ මේ මොනවා අද කර්මක්ලේෂ. ඇතකොට ලෝකේ බලවත්න්නේ ධර්මේ ද අධර්මේද. අධර්මය ඊල්ළඟට වැරදිකාමසේවන දරුණු විදියට ලෝක ඉයනවාද හැමදෑම ඒ පස්තිී ලෝක එන්ඩෙන්ඩ වැඩි වෙනවා. ඒ වැඩිවෙන ආකාරයට පරිසරය සකස්සෙනවා. ඒළඟට අසත්්‍යයේ පැවසීම. හැම්මත් තැනම වැඩිපුරතියෙන්නේ අසත්්‍යයට තැන දෙෙනවා සත්්‍යේ වල් වතිනවා. සත්‍යයේ වනාන්තරීට යනවා අසත්්‍යය ඉස්සරහටය නවා. එතකොට එම වුණහාම මේ ලෝකයේ තුළල බලපවත්තන්නේ ධර්මයෙන් නොවී අධාරමය. ඉළඟට සත්‍යය පවසගන්න ඉඩකඩ නැතුව යනවා. සත්‍ය කියන්න කිය අවස්ථාව නැතිවයනවා. අසත්්‍යයට හැමතැනින් ඉඩ ලැබෙනු. එතකොට අධර්මය පවතින ලෝකක ආර්යස්ශ්‍රාවකයාට හැසිරෙන්න්නාමාරුයෙන. දර්ය ්‍රාවකයා බොම දුකසී පහන්සේ කල්ලි ත්තේ. එතකොට ඒළඟට බුදුරජාණන් වහන්ස දේශනා කළ අර අගති හතරෙන් අත්මිදිලා වාසය කරන ආර්ය ස්ශ්‍රාවකය අපට පිනොල්ලෝක බැලවාම වැඩිපුර යන්නන්නේෙකොයිද අගතියට මයි. එතකොට ඒ කරුණු වටෙන් මිදිල ඉන්නවා ආර්ය ස්ත්‍රාවකය ඒළඟට ඔන්ව වහන්සේ වදාල බෝගානන් අපායමක හිකන්නේ තමන්ට ලි. ඒන යම් කිසි ස අපප සම්පත් ඒ ඔක්කවම නැතිනාස්ති වෙන කටවල් කියදද හයක් තියන තමන්ගේ දේපලවස් වූ නැතිනාස්ති වෙන මොනවද මොකකිවට දපලවස්තු නැතිනාස්ති වෙන කටවල් හයක් පලවනි එක තමයි සුරාමීරයේ මජ්‍ය තමා දට්ටා නානු යෝගෝ මත් පැන් මදද්‍රවය වලට ඇබැහිවීම සුරාවට ඇබැවීම පලවෙනි කාරණය පලිනි කාරණි තමයි තමන්ග දීපලවස්තු නැතිවෙන පලවෙෙන එකමකක්ද සුරාවට ඇබ්බැහිවීම. මත්වැන් මද්‍රවවලට ඇබ්බැවීම. දැන් ඉස්සර තිබුණනි සාම දැමි බුදුරජන් වහසේ කාලකය නම සුරක කියන ගොඩේ සුරාණි එකෙන් ලොකුට ලයිසන් අරගෙන මේ කරනව නෙමෙයි. දැන් කාලේ මහාපරිමාණ්‍යාපාරණ ඔයා අතරේ දැන් සමහර රටවල් ත්‍රස්තවාදී සංවිධාන ඊීළඟෙට තවත්වය රාජ්‍ය විරෝධී ව්‍යාපාර මත්කුඩු භාවිතා කරලා මනුෂ්‍යයංග පුද්ධම විදියට ඇබබැහි කොරුණු. එතකොට යාග තියන වස්තුූ සම්පූර්ණයෙන් මොකද වෙන්නේ. විනාස වෙලා යන. ඔක්කො මයිතයන සුරාමීරය මජ්‍ය පපමා දත්තාානොට. එතකොට මත්පැන් මද්‍රවී භාවිතයේ ජාතියක් විනාසවෙෙන්ඩ වේහේතුවය නො දැන් අපි අහලතින මත්කද ඔ ස්සරම මේ චීන්නු රහ නැවනවා කරන අබිින්කාල ඒකන චීනයේ ආගමත් අබින් කෙලකිවි චීනය හිටපු මේ අධිරාජවරුන්ට අබින් කවල ඒව වැට්ටුව. එතකොට මේ ඒ කාලති විච්චක් මද්‍රවයක් තමයිඔ අබින් කෙලකයන් එතකොට දැන්කාලි ලෝකෙ හරි මේ භයනකම ගොඩා තේරුම් අරගන තිීනවා ඔය මද්‍රවිවල්ල ඊලඟට දැන් අපි ගත්ත සාමානයෙන් මේ බුදුරජාන් වහසේකල් හොඳ දනුවත් පවුල්ලක් නිිටියය මහදන සිටුවරේ යනේ එතකොට මේ දෙමවපියෝ දරුවන්ට ආදරේ කරන රටාව හඳනා නොගැනීමෙන් ඒ පවුල නම් අවුල්ලුනේ. හොඳට සල්ලිති ඉබ්බ. හොඳට බලන්න හොවෙලා සල්ලිතන පවුල්වල පරම්පරා දේකින් සල්ලිවරයෙනවා. හොඳට බලන්න හොවෙලා ඒකට හේතු දෙමවපියන්ගේ සම්පූර්ණ වැරැදද. දරුවන්ට දුක පුරුදු කරන්නේ. දුකසයේ දිමවපියව හම්බ කරනු. දුකසී දන්නවත්තියෙනවා. ඒ දුක ළමයින්ට යන්නේ. එතපසේ ළමයි දන්නේ නෑ කොමද මේක හම්බ කලි කොහමද දිමවපියව කැපවුණි කොහමද මහන්ස වුණේ මුකුත් දන්නේ නෑ. තියවගේ තමයි බොහෝම ධනිියත්්‍ය පිච පවුලක ඉති අම්මයි තාත්තය කතාවන අපේ පුතාට කිස ප්‍රශ්යන් නෑ මේ හම්බ කරපු දෙවල් හොඳද ටෝම ඇති මෙ අර සතතුටෙන් ඉින්ද අපි හදම. අම්මයි තාත්වය කතාව නමකක්්ද කරන්නේ සතුටන්ඉඩ මේ බුද්ධ කාලෙ අපි මේලාමඇයට උගන්නමකිව බැලි න්ස්. ඉගැන්ුව ඩාන්ස් දැන්හර ඊට පස් සංගීත මිසි ගරූප් එකක් හදල දෙම කිව මේලාමයට සතුට මිසි ගරප් එක හදලදුන්න ඩාන්සි ගැනවා දැම්ම කොල්ල අමොකද කරන්නේ සින්දුකී කියය ඩාන්ස්න දා ඉන්න. ඊට පස්සේ සල්දීතින අපට ඕනතර ේල්ලාම මේ හිට ද කිව. ප දෙමවපිය කාව වුණා අපි තවත් සල්ලිතියන පවුල්ලකින් ළමයෙක් බන්දල දෙමුකෙල බලද්දී තවත් ඒවගේම හොඳ කෝටිපති පවුල්ලක් කියයන්නවා ඒලා මැට තුරගල්ලතින්න මසිකන් දන් ගෑන් ලමන් හොඳට ගැලපුුණ බන්දල දුන්න එතකොට ලමයන්ගේ පෙට්ටිං පිමිලමගේ පැත්තිෙන් කෝට අසුවවක්තියෙනවා ගෑල්ලමගේ පැත්තිං කෝටි අසුවගක්තියෙන එතකොට බන්දල දන දැන්දිිල්ල පුතාටික පුතේටින් යම් විසි ප්‍රමාණයකට තැනක් තේන් රෝන නිසා ආණ්ඩුවී රස්සාවක් කර පංකව. එයට පස්සේ කොසුල් රජ්ජරෝගාවයි රාජසේවයේ පුංචි රස්සාාවක්මයා කරලා තැමයගුල්ලු කකාබිබී ඔන්න විනෝදෙන් ඉන්නවා. මේක ඉවවැටුණා බේබද්ධ කණ්ඩායමකට පවට ලැකිවූ අපි මේ මනුස්්‍යාව කෝහාරිමකට පොළඹෝගම්හෝ ගම්ම දැම්යා යනෝ රාජසේවට ආශ්‍යපිට යන යනකට මේ සුරාව බිබී බැදුම් කකා මිනිස්සු ටිකක් කතා වුණ මෙහෙමත් රසයක් මෙහෙමත් රසයක් සුමිහිරි පානී කියල. එතකොට අය ආශ්‍යපිට නෑයුත්තුව මුන්ට කොහොම දැම මෙච්චර රස පානයක් ලැබෙන්නේ මමන සිටුවරයා මම නිබොඩ්න්නේ කියල ඇහ්වා මේ මරිල්ල මේ අනේ සිරිතුමන මේක චූට්ට බීලවලන්න බොහන්සකිව. බිව්වා. බවහම මෙයාට නිකම් මත් වෙලා ගිය. ඉරසේ බැස්සා ැල වුණේ දැබ ද වැට්ටගේ නෑ ඔන්නන්නේ ද අප හැරිල්ලා ගිය. ටික ටික ඔන්න යාලෝුණ මේ සුරා කල්ලිය. ඒට පස්සි ද මියකුලොත් තැන්. විනෝදට කරියමකක්ද සින්දු කියපික නට පය එකන මේකට එකතුන්න. අර ඇයි නෝනත් ගැලපිෙන මේකට මහතයක්ත් ගැලපෙනවා. ්‍රික කාලය ගිට පචිකවා ඇ දැමයගොල්ල කතා වෙනවා අ සුරාකල්ලි අර සිරිතු මාට කියනවා සරීලඟ පාටයේදී. අපි අර රටන්න රූ ප්‍රැජින ගේමුල් නැටුන්ගොලට වීදම කොචරයේේද විදම චා කමක් නෑසුලුතයක්ගේම කියෙන. දගේට හැපැත ජනපතයෙන් රූපරජන ක්න්ග ෙනවා ඇතුට යටට පිරිවරසේනාවට ඔක්කොටම වේදම බෝගානන් අපය මොක බලන්නේ හැදන විදින හිතා ගන්න බෑ. දෙමවපිය යන් දුකසේ හම්බ කලාද යමක් දුකසේබ සමහන්සයන් දරුවෝ වෙනුවෙන් කියලා එකතු කලාද මේ දරුව ඇරිය මෝය කටවගේ කටක් මේ කෝම වස්තුූ ගාග යනවායකකි. ප ද න්න නැට්ුවා නෝදු ඉල්ලඟ පර ඉළඟ රූ පරජිි ගේේන. බෝහම සුල්ලු කාලයගේ කෝට් යසූ ඉවරයි. ඒවාසකිවවා දැන්න්න ඇතකොට නොෝනකිව බයිෙන්ඩි පානේ දැන් අප ඒක තියෙන්නේ. අපි ගෙදරින් හම්පිච්චික ත්‍රට ඒකත් ඔන්න වීදං වන්න ඊත පසතුරුණා ගේ මාලිගාවා ඉටම ඔන්න ඒක වීක්ක. ඔන්න කාලයක් ගියා දැන් ටිකටික මෙයා වේදංන් කර කර විදන් කරකර යනෝ. දැන් මේක අද අදී හිමින් ගමන් මේ ගුල්ලන්ගේ වයසත් වායසත් යනෝ. දැන් තිබිච්ච දේප ලොක්කොම යරුණ බිස්සස් නෑ ව්‍යාපාර නෑ ප්‍රධාන තමන්ගේ ති ිච්ච දෙමවපිය හම්බ කර පිඩකඩන් දේපලත් නෑ තමන් ඉන්න මාලිගාවත් නෑ ඔන්න කුලීගෙට බැස්ස ැ කුලිග ගෙදරක ජවත්යෙන් නාරිී කිය කරරි හොයාගන්න පිළිවෙක්. තියෙන්ඩිප ඒකත් නෑ පාරට බැස්සාම යාලුවොත් නෑ. කවුරුත් අඳුනන් නෑ වගේ යන්න. ඊට පස්ස මේේ ගොල්ලු පොල්ට දිකක් අරගෙන හිඟම නේ යන. බුදුරජාණන් වහන්සේ දැක්ක. දැගුන් වහන්සේගේඇස්පනාිට මේ සිද්ධ වෙච්ච දේවා. බුදුරජාණන් වහන්සේ වැඩ සිටිද්දී. රහතන් වහන්සේලා ඔය පාරරිී වඩිද්දි තම රගොල්ලු පාටිදදා විනාස කළි සල්ලි. ධානනි පුඩ්ඩ දීපුගෙනෙක් නෙම. එහනන්ගේ කාලෙත් මේ ලෝකී ස්ුභාවේ ඒ මේ යම්කිසි ලෝක යන රම්කිසි රටාවකට අහිතියෙනේ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේට සිනාවම පාල වන ආනන්තහාමුදුර භාගිතු නන්සේ ඇයි අට බලන්න න්නන් දර දෙන්න කිර. මේ දෙන්න තරුණ කාලී මහන වුණ නං පිරිමෙක්කෙන ආනාගාමයන කාන්තාව සකදාගැමනා කිවා. මධ්‍ය වසේ පැවදනාන පිරිමෙක්කෙන සකදාගැමෙන කාන්තාව සෝවාග වනාා මේ විදියට මේ ඒගොල් මහළුවායස වුුණනකාන්තාවසවාන්ගෙන පිරමික් කන සකදා ගන්න නකිවා දැම්මකුත් නෑ එකන්නේ ඒගොල්ලන්ගේ ජීවිතය තුළ බුදුරජාණන් වහන්සේට බේරගන්න පුළුවන් තත්ත්වයක් තිබිල නෑ එකැන්නේ එතකොට අපට එකක් පැදිලි මනුස්්‍යෙක් කඋපතින්ගේ නො යම්කිෙසි වාසනාවක් එක වාසනාව තුල යම්කිසි අධ්‍යාත්මක දියුණුවක් ලබන්ඩ එයාට උරුමයක් තියවා හැබැයියාගේ ක්‍රියාවගේ උරුමේ විනාස වෙනවා. දැම් බුදුරජන් වසි දේශනා කරන මෙයාට මේ තත්වට දවුණු කරන්න තිබුණ අහිත. තරුණ කාලේ පැවදිවුණනාම්. අර කාතාව තරනකාල පැවදදුනන්න මේ තත්වරෙන්ට තිබ. ඇකට ඒ කෝ ඒවා. කෝයේ තිබිච්ච ගුණේ එක නැතිවෙලානේ. එදකොට අපට පේනවා මනුෂ්‍යයන් තුල තියෙනවන යම්කිසි වටිනාකන් මේවා මේ පාපමිත්‍රයන්ගේ ආශරීං විනාස වෙලා යන. ඊට පස් යය ගොඩන ගන්ඩ බෑ කූ ලොක සෝකාන් යකයගොල්ලඟ ජීවිතයට උදා වනේ මොකදද මේ බෝගානන් අපායමොක බත්පැම් මද්‍රවය පාාවච්චෙන් නිසා අදරත්ව වගේ හම්බ කරනයට කොච්චර මේ විපත සිද්ධ වෙනවාද. ඒළඟට විකාල විසිකාචරියානානු යෝගෝ. ත්තැම් මද්‍රවයම අපායමොකයක් ඊළඟක ව නුසුදුසු කාලයේ පාරය ඇවිද්දීම නුසිදුසු කාලයේ නොගැලපෙන වෙලාවල්වල පාරයේ ඇවිදීම තමන්ගේ සම්පත් විනාස වෙන්ඩ හේතුවක් කියනවා ඊළඟෙට උත්සව විශේෂ සම්භාෂන සවයෂයා යෑම තමන්ගේ සම්පත් විනාස වඩ හේතුව ඒළඟට සූදුවට බැහිවීම සම්පත් විනාස වෙන්ඩ හේතුවක්. විල්ලඟට පවිටු මිතුරන් ඇසුර සම්පත්විනාස වඩ හේතුවක් හයිවනයක කම් මැල්ලිකම. සම්පත්විනාස වෙන්ඩ හේතුක්. ති බුදුරජාණන් වහන්සේ පෙන්න්න දෙන සුරාමේරමි හානිය සන්ධිට්ටිකා දනන්ජානි සන්දිිට්ටිකා ධනජාන කියන්නේ. ඇස් පනාපිට ධනේ නැතිවී යයි. ඇස් පනාපිට ධනේ නැතිවී යයි. කළහා පවඩ්ඩන නැති අර්බුද කලකෝලහල හට ගැනිී. හොඳට බලන්ඩුවේ මඟුල් ගවල්වල හොඳට ඉන්න මිනිස්ස බීපු ගමන් රන්්ඩුවක්යෙනවන්නේ. හොඳට බලනිිතල සිංහලවුරුදු කාලට නත්තල් කාලෙට. හරියට හානි ආරවුල් අනතුරු ඊළඟට විශාල විනාශ සිද්ධවි නොනෙ රෝගානන් ආතම් රෝග හට ගණ්ඩ ප්‍රධාන ීතුවක්යනවා. අකිත්ති සංජනන එයා කෙරෙහි නරක නමක් පැතිරෙනවා. ඊළඟට තින කෝපීන නිදන්සනී යා දන්නේන්නේ විලිවාහගන්න තියෙන දැන්ව බිව්වට පස්සේ. බලන්න ඒ කාලෙ. ලක්‍ෂණය අදත් බීපගෙනට තියෙනවනේ. මේ ධර්මයගොච්චර සොන්දරදනේ. ඇයි ඒකාර මිනිස්සු බීල වැටෙන්නකට ඇඳු නෑ. අදත්තේම. ලැජ්ජාබය වසාගන්න තියෙන් වෙලි වසා ගැනුම් නැතිවීයයි. ප්‍රඥ්ඥාව දුරුවලවෙයි. නිග තමයි කියනවා සුරාමීරයේ තියෙන ආදීනව. මත්පැන් මද්‍රපය පාවිච්චි ආදීනවය දැන් ආරය ශ්‍රාවක්‍ය මේකට අවවෙන්නේ. ඊළඟට නුසුදුසු කාලයට නොගැලපෙන වෙලාවට පාරිතොට්ටේ ඇවිදීම අන තුරක් කියයනවා. දැමල් බුද්ධ කාලේ මේක යැයිකාල ලයිට් නෑ වාහන නෑ. ති මීට වඩ මිනිස්සු හයයාත වවැකට ගිවල්ෝටිල දුරල්වාගෙන තමයි වාසය කරන්නේ දැ මේ කලි ලයිත්‍යයේ නවා දැන්තින් දිවා දවල් රාත්‍රී හොයාගැඩ බෑනි දැන් බොහෝ රටවල්වල වල් රත්‍ර හයාගන්න දැ ටිහිරටුලන රාත්‍ර මිනිස්ශ විදින්න ඉන්දයාාවෙන දවල්රය හොයාගඩ බැ දැ දිල්ලී වගේන එලි වෙනකම් බස්යනෝ එලි වෙනකම් මිනිස්සු ඇවිදෙනවා. පැය විසි අතරීම එකම විදියක් මිනිස්සුන්ගේ අඩුවක් නෑ යානවාන ලඩුවක්නෑ හෝටල්ලු ලඩුවක් නෑ පැ විෂ අතර එකක විදිිය. එතකොට මේ ලෝක වෙනස් වෙල්ලා දැන්. මේ වගේ උනාම අවේලාවී ගමම් බිමං යෑම මේ කියන්නේ. අවේලාවේ ගමන් බිමං යෑමෙන් මේක තියනු හරි ලස්සඩ විස්තර කල්ලා පලවෙන්නේ එක තමයි තමන්ට ආරක්ෂාව නැතුව යයි. අවේලාවේ ගමන් බිමං ගෑමෙන්. තමන්ට ආරක්ෂාව නැතුව යයි. එකන තමන් එක හොර හතුරන්ට එක්කොන් නොසුදුසු පුද්ගලයන්ට අහු වෙනවා. තමන්ට ආරක්ෂාව නැතුව යයි. තමන්ගේ අඹුදරුවන්ට ආරක්ෂාව නැතුව යයි. ඊළඟට තමා සතු වටිනා යමක් ඇද්ද. සාපතයය කල කන්නේ තමන් අරගෙන යන වටිනාදේවල්ලා අපිගත්තොත් මාලවල ලු සල්ලී මොනහරි තේරන්න තමන් ළඟ මේට ආරක්ෂාව නැතුව යැයි. ඒලඟට අනුන්ගේ සටේ සිදුවන සමාජරෝදී වැඩවරට සැකට භාජනය වෙයි. ඔන්න අවේලාවේ ගමම් බිමන් යෑන. සමාජුරෝදී වැවලදී. තමාාවද සැකේට භාජනය වෙයි. ඊල්ලඟට තමන් නොකුල දේට චෝදනා ලබයි. නොකල දේට චෝදන ලබයි. බොහෝ කරදරිවිපත්වට මොල ඔන්නේ කරුණ තමයි බුදුරජාණන් වහන්සේ පෙන්නා දෙන්නේ. අවේලාවේ ඇවිදීම. අවේලාව ඇවිදීම. බලන් හරි පුදුමයින මේ උන්වහන්සේගේ මේ මිනිස්සුන්ට යහපත පිණස් වන්හසේ මේ දකින විදිේ. ඊළඟට දේශනා කරනවා මේ ප්‍රිය සම්භාසන වලට අධික ලෙස ඇැ්බැහිවීම එයා ඔන්න හොයනවා නැටුම් කොහෙද ඔවු සංගීතී කොහෙද ව ඊළඟට ගායනී කොහෙද ඊළඟට ව එකක තීතිීනොන් යොව රාත්‍රී කාලය තියන උත්සවාදය මේවා හොය හොේ යෑම එයාගේ ජීවිතයට අපායි මොකයක් කිය න එකන්නේ තමන්ගේ හරිහම්ප කරපු දිවල් ඔොක්කෝ මේ එකට වීඩන් වෙලා යනවා ඊළඟට සූදුව සූදුව ධනය විනාස වෙන මොකයක් කියේනවා සූදුව වඋනම් මොකද වෙන්නේ යම්කසි කෙනෙක් දින්නොත් පැරදිච්චය ඔක්කෝම අරයට වෛර කරනවා ජයන් වේරම් පසවති ජයලභූ කෙනා කෙරෙහි වෛරව් පති නවා ද අපි දන්න ඔබට මතකති පසුගේ දවසල එක්තරන පෞද්ගලික බැංකුකරවෙෙක්නනි එය හාහම්බ කරපු දේවල් අර මිනිස්සුන්ගෙන් ගත්තා මෙවා කල්ල එය වැඩිපුර ආදායමක්කු පද්දවන් හිතාගෙනමොකද කළින් කැසිනෝ කියානේ දුොර කැසිනෝ අයිති වෙන්නේ සූදුවට අයිති සමාජ විරෝධී දේකට අයිති බෝගානං අපායමොක බෝක සම්පත් ක්වොම විනාසිේයට යන මුකයකටයි කැසිනවා අයිති එදකොට මේකට මෙයා ගියා මෙයා හිත්ව මෙයා කෝටියක් ගැහුවොත් කෝට්ටික් ඒ කියලා නමුත් මෙයා අන්තිමටම එයා ජීවිත කතාාව බලද්දි යා විඳපු සැපක් විඳපු සැපක් නෑ බයින් තැතිගැනීමෙන් පීධාවෙන් පාසේක ලැමසක් යාගේ ළඟපාත අහලකවත් සතුට කියන එක තිබිල නෑ ඇතුට බලන්න මේ සතුට හොයන්න ගිහින් සමාජ තත්වය හොයන්න ගිහින් පිළිගැනීම හොයන්න ගෙහිල්ලලා අධිපති බව හොයන්න ගිහිල්ලා අධහාරමික ක්‍රමවලට ගිහින්විනාසයට පත්වනැට එක කැසිනෝ මේ එක කිස්සර මොම දැක් අ තිබුණ පුවත්පතක කාන්තාවන්. ඒ කාන්තාව ඔක්කෝම වීදන් කරල කල්ලා ැසිනු ගහලා අන්තිමට ගේත්තු ගස්තියලා. ගේ සින්න වෙලා අන්තිමට ඒක ඉස්සරයි වෙල දනගහගෙන අඩල තියෙනවාසාහප කරල තියෙනවා. මේ කතමයි මේ සූදුව තමයි මගේ මුළු ජීවිතීම විනාශ කළය කියලා අඩල ගිය. ඇත්තම සූදු වන මේ විනාස් කලේ තමාමයි. එතකොට තමන් ගියන ඇත්තන් ඒක වෙන්නේ බාහිර ලෝකට බැන්ලවඩක් නෑ බුද්ධකාලයෙත් යම තිබ්බ දන් බුදුරජාණන් වහන්සේ කොසුල් රජරුවට කියලා නැත්තම් ිබිස රජුරුවන්ට කියලා සුදු තහන් කෙරෙවෙෙන මිනිස්සු දැනුවත් රෙවනක විනාස වෙනවා කියලා. එදකොට උන්හන්සේ වගේ මේ දැනුවත් කල විනාස වන විදිිය කියනවා. මොකදද මේ දින්න හම අනිත්‍යක්නාාට වෛර බුදුන දැන් ඒ කාලය ඇත්තියෙනවා දැනටත්වයනොව දසේරා කියෙන කාලි තුල මිනිස්වාරියට මේ හොලිවල් හොලිවල්ට මිනිස්සූ හරියට සූදු පුද්ධම විදිර සූදුුව තියෙනවා මේ සදයේදී පුද් මිනිස්සුන්ු දේපල වස්තුූ විනාශසයෙනවා දවස් ගනන් එමිනිුච සදදුකිලි. අදට අත්තිද ඊට පසි කවර දිනල යනකින් සලිටි ගොක්ක මාරගෙන මගර කරදල යාට ගහලා සල්ලිටි ගන්නවා. ඒයවගේ දේවල් හරියට තියෙනවා එතකොට ජයන්වේරම් පසවෙති දයගත්ව කෙනාට වෛරය උපද අනිත්තයට වෛර උපදෙනවා ඊළඟට පරාජිත වෙච්ච කෙන පැරදුනු කෙනා තමන්ගේ පරාජයගෙන හිතහිතා සෝක වෙවී ඉන්නවා සන්දිිට්ටිකා ධනජානී ඇත් සිදිරිපිටම ධනය ආනි වෙනවා. සභාගතස් වචනන්න රූහති. පිරිස මැද්දට ගෙල් එයා කියන දේ අනිත් අය පිළිගන්නේෑ. මිත්තා මච්චානම් පරිභූත හෝති ඒක කියන්නේ ඔවු යාලුවෝ ගණන් ගන්නේ සූදුට ඇැබැ වෙචි කෙනෙක්ක. ආවාහ විවාහකානන් අපත්හිතව හෝති කසාදයකට දෙමවපියු කතාබස් කරද්දිී කොල්ඩවා සූදුට ඇබැහි වෙලාකෙල් දැනගත්තුගම අනෙත් ඇකන අපිට මෙහෙ දෙන්න ගෑන්ලමයි නෑ කියනවා. කසාදවලට හරියන් නෑ කියන. ති මේ බලන්ටට බුදුරජන් වහසේ කාලේ සිද්ධයොච්ච දේවල්න්නේ හරිම ලස්සඳ කියේන අක්කදුත්ත ඔය පොරිසපු්වල නාලන් ධාර් බරණය මේ පුද්ගලයා සූදුවෙෙක් සූතු අන්තුවෙෙක් මේ පුද්ගලයා මෙයා කොහිද පවුල් නඩත්තු කරන්නේ. මනිස්සු එලෝගන්නවා කියනවා කටයුතු කරන්න යෝජනාවල් කතාකරගෙන යනකොට එතකොට බලන්ඩ මේ මේ ඔක්කෝමයි සූදුුවේ විපාක ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරන ගෘහපතිපුත්‍රය දැන්වන්න ඉස්සල දැන් කරුණක දුරාමේරය කිව්වා. ඔවු අවේලාවේ පාරිතොටේ ඇවිදයෑම ඔව උසව පිති සම්බාසන සොයස්්‍රයා යෑම සෝදුවට ඇබ්බැහවීම පාපමිත්‍රයන්ගේ ආශ්‍රය ඇයි සූදුවට හැබ්බැ වෙලා යමෙක්තින්නවාද. සුරාවට ඇබබැහවෙලා යමැක්කෙන්වාද. ස්ත්‍රී ලෝලිත්‍රයට ඇබැ වෙලා යමෙක්කෙන්වාද. බොරුවට වංචාවට ඇබබැ වෙලා යමෙක්කෙන්වාද සැහැසි ේවල්වට යමෙක්තිෙනවාද ඒගොල්ලන්න තමන්ගේ යාලුව බවට පත්කර ගත්ත. ආංීක කියන පාපමිත්‍ර සේවනි. පවමිත්‍ර සෙවන ඒක කියන. ඒ කියන්නේ දැන් සුරාවට සූදුවට ඉස්ත්‍රීන්ට ඇබ්බැහි වෙලා එන්න බොරුවට වංචාවට සාහසි වඩුවලට ඇබ්බැහ වෙලා ඉන්නවාද ඒ පුද්ගලයා පාපමිත්‍රයන්ගේෙන් යුක්තයිකෙනවා.ඒැන ඒවාගේ පිරිසක් නං එයාගේ යාලූ එයායට යහපතක් වෙයිද. එයායට යහපතක් වෙන්නේ. එයාට වෙන්නේම අනතුරක් අයහපතක් ඒකනේ බුදුරජාණන් වහසේ දේශනා කළත්ති න මේ ධර්මය ගැන කතා කරද්දී. දමපදී තියෙනවන නෝචී ලබේත නිපකං සහාය. සද්ධින් චරංසාදු විහාරි දීරං. රාජාව රට්ටන් විජිතම් පහාය ඒකෝ චරී මාතංග ර්ඥයේව නාගෝ. තමන්ට සහායට ලැබෙනවන්නන් යම්කිසි ඔව ධාර්මික කෙනෙක් යාව ආශ්‍රය කරන්න. නමුත් තිහෙම කෙනෙක් ලැබෙන්නේ නැත්තං තමන්ට සහියට තමන්ගේ වගේ ගුණධාරමලින් සමාන කෙනෙක් එක්කෝ මන්ට වඩා ගුණදරමයගින් ඉහල කෙනෙක් තමන්ට ආශ්‍රයට ලැබේ නැත්තන්. ඒකෝව චර තරාජාව රට්ටන් විජිතම් පහය දිනපු රට අත්තරෙන රජික් වගේ. වනාන්තරයේ රැලිම් පැනලාපු තනී හස්තියක් වගේ තනය මින්ඩකෙන. එක්ව ලැබෙන්ඩ ඕනේ තමන් වගේ සමාන ගුණධරම තියෙන කෙනෙක්. එක්ව ලැබෙන් ඕනේ තමට වොඩා උන්න මට උපදෙස්කණ්ඩ පුලුවන් ආදර්ශගන්න පුළුවන් වටිනා චරිතයක් හෙම කෙනෙක් තමල් ලගෙන ඇත්තං තනයමන්න කියලා. ඒළඟක දැන් කරුණු පහක්කිව්වා කම්මැල්ලි කොම කම්මැලෝ නහම් මොකද වෙන්න. ඔවු අද හර සීතයි අතීශීතම්ති කම්මන්න කරෝති. හරී සීතයි කියලා වැඩ කරන්නේ. අද අපි ඇත්තෙම ජීවත්වවෙන්නේ ිනිස්සුන්ගේ අතේපය හයින්දේ මැසින්වලට පින් සිිදුවටද මිනිස්සුන්ගේ අතේපය හයිෙන් ජීවත්වෙනය ගන්න නෙවේ. ඔයි මැසින්ගක්කම හැඩුනොත් මේ බිලිය හසට පුුල්ලගද යපෙන්ද. බැහ අදාපි ජීවත්වෙන්නේ මැසින් නිසා. ඒ කාර්මික විප්ලවේ නිසයි මේ මැසින්වලින් හැදන දේවල් නිසයි අදාපි ජන්තම් මොනොහරි කාලබීලා. ඔය මැසින් නැත්තං මේ පස්නෙ කොචර අපට ලපාන අදඉතින් මේක ලපාන්න චරණෙ දැ සීතලී ගැග කියා බටන්න එක බූ හරි. අති සීතන්ති කම්මන්න කරත් සීතල වැඩී කියලා වැඩ කරන්නේ. අති උනන්තිකම්මන්න කරයුති. හප්පා රශ්නය කියලා වැඩ කරන්නේ. අති සායන්ති කම්මන්න කරයත් හර බඩගිනී කියලා වැඩ කරන්නේ. අති පාතෝති කම්මන්න කරුත් ඕ. බඩපිරිල වැඩී කියල කාපු ගමන් දැන් අමාරුවයි කියලා වැඩ කරන්නේ. එළඟට අතිජාතවති කම්මන්න කරුති ඊළඟට වැඩ කරන්නේ අද වේලාසන වේලාසන වැඩී කියලා ඒළඟට හවස්සුනා වැඩී කියලා වැඩ කරන්න දැ මේ විදියට මේ වැ අත පසු කිරීම තමන්ගේ වැඩකටයුතු අතපසු කිරීමට කියනවා කම් ඇලිකාම. දැන් දැ සාමාන්‍යයෙන් ය ළමයි අපි ගත්තු තිගෙන ගන්න කාලෙ ගොඩන්ට ළමයි වීර ගන්නන්නේෙනේ ඊට පස්ස වීරිය නෑනෙ දැදති ඉස්සර දෙමාපිය පහන්සිේද තා අපිට ුණත් මතකයි අපේ කාලේ අපි පොත්පත් බලන්න පාඩන් කරන හරියට මහන්සය ගන්නවා. ඊට පස්සේ විභාග ලීවඉවරයේ මහන්සේ. ඒ උත්සාහය වීරිය එතනේ අතාරෙක. ප්‍රස්සාව කරන්න පෙලබනාට පස්සේ ඒ අච්චර කැ්පවීමක් නෑ. හම ඒකති ඒ නිසා මේ ඉස්සරට එන්නේ මිනිස්ු මැසිගවලල් ටැබ්බැයි වෙලා මැසිංගවල් ටින් ජීවත්වවෙෙන්නේ ඒනිසා මිනිසුන්ගේ අලසකම තදයට තේරෙන්නේ දැනට තදයට තේරෙන්නේ බැරි වෙලාවත් ලෝක යුද්ධයක් වත් ඇැවිල්ලා මේක නැතිවෙලා තෙල් නැතිවුණු දැග අපිත්තු දැල්ලක ට්‍රන්ස්පෝර්ට් සර්විස එකක් තියවන්නේ දැ මෙහි හැදෙන හාල් වෙන පත්තකට ගෙනවා මේ හැන වෙලෝලු වෙන පැත්තකට ගෙනවා. වෙන පත් හැද අනි පැත්රගෙන න මේ ඔක්කෝම සිදුව ටරස්ෝට ලන මේ ට්‍රන්ස්ෆෝර්ඩ් නැතෝගියෝ ඇ හරත්තත් නෑ හරකුත් නෑ සයිකල්ලලින් තමයි ගෙන අන්න තින බොහොම පොඩ්ඩන්න එෙකොටුවගන න්න තිෙ හෙදකොට බලන්න මේ මිනිස්ස කොච්චර නම් හිතාගන්න බරිතර අසරන තත්වයකට පත්තෙයි මේ මැසින් ගොල්ඩින් වැඩකරන ක්‍රමේ නැතිවෙේච්ච දවසට. දැ ඉදගේ ටවලට හිතාහා ගන්න බෑ මංගහිිතන්නේ දැන් අපි දැ කේරලේ තමයි කේරලේ ආන්ද්‍රාවල තමයි කෙහෙල් හැදන්නේයි. මහා රාස්්ට්‍ර. එතකොට ඒ ෙල් කෝචිවවෙල පුරුවල කෝචය කිවොමට තිරදගයි සම්පූර්ණ කෙල් කම්ම පුරෝන එක කෝච්චිවල පුරල් ඔන්න ගෙනනවා උතුරට. ඕවන් ගෙනනවා කල් කටාවට ඔවුන් ගෙනනවා මේ පැටි නවලට එ සම්පූර්ණ කෙහිකන් කෝච්චියන්නේ දැංගතුකට මේක නැවතුනත් මේ ක්‍රමී. ඒ පළාත්තුල හැදන්නේ නමකුත්. බොහෝමදුකසේ යන්තන් කියන්නේ. යාන්තන් බඩ ගෑවිඩ තමයි මොනහරි කාලා ජවත්වන්නේන්නේ මොනොහරි ලොකුහානයක් වනොත් හිතාගන්න බෑ මොනාවේද කියලා. තේ නිසා මේ පහසුකංවලින් තමයි යද මේවා වැහිලතිම්. බුදුරජාන් වහන්සේ කල්ලේ මුකන්නේන. ඇතුකට ඒ කාල තිබුණ අතේපාය ඒක නැමතිස්ස උනාහස විස්තර කරන්නේ ධාහරිමක ජීවිතයගන ඇති විත කන්න කොද. බාබල පරිචිතේය ඕ සේදාවක්හිත්තෙහි දම්මිකෙහි දම්මලද දෙෙහි මේ බීරියෙන් යුත්තව දහඩිය මමුගුරු වගුරෝල බාහු බලය යොදවල බාහු බලය කියන්නේ දෑතිේදිපයි බලය යොදෝල දහඩී වගුරෝල ධාර්මික වහම්බ කිරීම කියලා ඇයි කල ඔක්කොම උදැල්ල එම කරන්නපැයි ඒළඟට දැන් අපිට පේනෝඔය මේ තේර ගාතාවලේ තේරී ගාතාවලේම මේ වී ඒකොල්ල ඉස්හරිපුදම දැන් අපි වී ඉස්සර කමත්වල ව සුද්දකල කොහොම ගොයන් සුද්දලේ හරකුන්ගෙන්න්නේ ද රඟගුගන්න බැත මැඩි එකක බැත මටින්ක් කලන්නේ ඒ බැත මඩින් ඉස් හරකුන්ගේ ඊට පස තම ටරගෙන දැන් ටැක්ටරත් නෑ දැන් සුන්නාමි දැන් කෙලීම දානවා මේ කුඹරට මැසින් එක දානවා ඒක මැසින් එකේ කට මල් අල්ලනවා. වී ටක එන්නවා. එත බලන්න කොච්චර මෙනසක් වෙලා අදනේ මම දැකල තින ඉදියාවේ නිකම් මේ ලෑලි මේේෂක මිනිස්කති වෙලා මේ අත්වලින් වීමිටි අල්ල හර ලෑල්ලට ගහනෝ. ගහල ගහලා අත් එතුර තනි කරම කරන්න මොකෙන්ද අධක බලින්. ඊලඟට මතකද තේර ගාතාවල තියනවා අතේපය හය තියරන හම්ප කරට බැරි මොකද කියල. පිරිමියයි වී කොටල තමයි හම්ප කල තියන්නේ. පිරිමේ රස්සාාවට කරලා තියන මෝල්ගස්ක මෝල් ගහහි වැඩ. එතකොට ඒ නිසා මේ ඒ කාලේ මිනිස්්‍ර එතුකට සම්පර්ණ ජීවතිලතිනමකෙන්ද. දෑඇත දෙපයි වීරියෙන් හයෙන් තමයි ජීවත්තිලා තියන්නේ. එතකොට බුදුරජාණන් වවාස දේශනා කරනවා ඒ වීරියයේ උත්සාය නැත්තන් මකුත් කරන්න බෑකෙන දංග යුරෝපී රටවල නං දැ ලොකූ ගොයි පොල්ලවල්තියෙනවා සේවකෝ නෑ. එතකොට එක්කොම කරන්නමකෙන්ද මසිින්වලින් කන පවුලි පිරිස විතරයින්නේ. සාලාලක්කර පන්සීව වගේ ගොයි පලව තින ඔක්කො හදාගන යම චටත්‍රරේ ගිනවා යාම හානවා එයාම මේ විහාගෙනයනවා මේ තනීම කරගණ්ඩ පුළුවන් විදිට එගුල්ල මැසින් හදාගෙනඉන්නවා. ති ඒ රටාව කැඩනොත් ඔක්කොම ඉවර. තිය නිසා මෙන්න මේ කරුණු බුදුරජාණන්සි දේශනා කළා හම්බ කරපු දේවල් විනාසවෙන්න මේම හේතුවෙනවා කියනවා. කරුණු දාහතරක් ඔක්කොමනේ ර දවල් මේ ජීවිතය නතිවෙන්න හම්බකර පුදවල් විනාසවෙන්න මේ හෙත් අම්කරදව විනාශන මකින්ද මත්පැම් මද්‍රව භාවිතා කිරීම ඔව අවේලාවී නො නුසුදුසු තැන්වල් ඇවිටින්න යෑම ප්‍රිය සම්බාසන සයවයා යෑම සූදුවට ඇබැවීම පාපමිත්‍ර සේවනය කම් ඇලිකම ට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සමහර යාලෝ ඉන්නවා හෝති පානසකානාම සමාර යාලුව ඉන්නවා පාන ස පාන සකා කියන්නේ පාන කියන්නේ පැන් සකා කියන්නේ යහලු මත් පැනට යාළුව වෙච්චාය බොන්්ඩ යාළුවෙනවා එහෙම යාලුව ඉන්නවා කියනවා සමහර යාලුව වන හෝති සම්මිය සම්මියෝ මූ නිච්චාවට යාලුව වනවා. මොනිිචාවට කියන මෝන ගැවනාව මේ පණ දෙන්න කතා කරන. මොනගවනම හරි නිං අදීක නිකං මහා ජඹුර මිත්‍රත්තුවය. මොන ගැවිච්චි වෙලාවට. ඒට පස්සේ එයා පාසුන විතර යාලකමවර. බුදුරජාණන් වන්සේ දේශනා කරනවා යෝච අත්්‍යේසු ජාතිය සහායවහෝති සෝ සකා ආංය යාලවා වැඩ අපිට වැඩක්රන්න අවස්ථාවත් ලැබිච්චි වෙලාවට යමෙක් සාහයට එයිද එයා යාළුව කියනවා. කාරණාවක් කෙදිච්චි වෙලාවට යම් කෙනෙක් උදවටෙයිද එයා තම යාළුව කියන. ඊළඟට උන්හසි දේශනා කරන උස්සූර සෙයෝ හිර නැගිනතෙක් නිදා නිදාගැනීම පරධාර සේවනා අන්නේ ස්ත්‍රීන් කරායෑම ඟට තියෙනවා වේරපප සංගු වෛර බහුල වජීවිතයක් පැ්‍රීම අනත්්‍යතාච තමන් අයහපත කර ගැනීම පාපාච මිත්තා පවිට මිතුරන් සිටීම සුකදරයාත තද මසුරුකම ඒතිේ චටානා පුරිසා ධන්සයන්ති මේ කියන දේවල් මනුෂ්‍යාව වනසනෝ පාප මිත්‍රයන් සිටීම පාපමිත්තුූ සකෝ පාප යාළුවන් සිටීම. පාප ආචාර ගෝචුරු පවිටු ඇවතුම් පැවතුම් තිබීම. අස්මා ලෝකා පරම්හාච උබයා දන්සතය නරු මෙලොවත් පරලුවත් පුද්ගලයාව වන්නසයි. ඊළඟට අක් ඉතිියෝවාරුණී නච්චගීත අක්කකිවේ දූර්ත සුදුවේදීම පරස්ත්‍රීන් කරාෑම මත්. න් මද්‍රව පාවිච්චය යිළඟට විනෝදේ සොයස්වයායෑම දිවාසෝපපන් දහවල් නිදීම පාරිචරියා අකාලි නොගැලපෙන වෙලාවල් වලටව ගමන්බිමං යෑම පාප්ච මිත්තා පවිටු මිත්‍රයන් සිටීම සුකදරයාච, මස්සුරු තද මසුරුකම ඒතේච්ච ටානා පුඩිසං ධන්ස යන්ති මේ කරුණෝලී මනුසියා, නසිලා යන අක්කේහි දිබ්බන්ති සුරම් පිවන්ති ඇදකොට මේ සූදුව සතුටි වෙනවා සුරාබිබීඉන්නවා යන් දිත්තිියෝ පානසමා පරි අනුන්ගේ පනමගේ ආදරය කරන අනුන්ගේ ස්ත්‍රීංව තමන් පොළොබෝගන්නවා. නිිහින සේවී නචබුද්ධි සේවී. ලාමක දේවල් විතරක්හොයන තුම් දේවල් සොයන් ැත් සේවනය නොකරන නිහිහරේ කාලපක්කව චන්දු කරුවොල වේගනය සදක් වගේ ඕුකගේ ජීවිතේ පිනාස වෙලා පිරීලා යනවා. යෝ වාරුණි අදන්නෝවාකින්චොන්න කිසිවක්ම නැති කෙනෙක් නැතිබැරි වෙච්ච මනුස්්‍යයෙක් මත්තැම් පොන්නක් පුරුදුනාාද පිපාසෝ පිවම් පාපන් ගතු මේ පිපාසිත මනුස්්‍යයෙක් පොකුණකට ගිල්ල ඔතුරබොනෝ වගේ මත්තැම් පොන්ඩ ගන්නවාද උද්දකමීව ඉනං විගාහති. එයා නායගැති බවට පත්තිිනවා අකුලං කාහිති කිප්ප මත්ත නෝ ීතාම එක්මනින් තමන්ගේ පෞල්ජීවිත විනාසු වෙලා යන. ඊළඟට දේශනා කරන බුදුරජන් වවාසන දිවා සොප්ප සීලේන රත්ති මුට්ඨාන දෙස්සිනා. දැවල් නිදන රෑ පිවිරීම නොරිසර නිතර මත්තු සොඩ වූ තැනැත්තාට ගිගේ සාර්ථ කරගන්නට බෑකේනවා. සුරා සොන්ඩ කෙනට ස්ත්‍රී සොන්ඩ කෙනාට. ඊළඟට සීතල වැඩි රස්නය වැඩි බඩගින්න වැඩි මහන්සීකය ඉන්න කෙනට දියුණුවෙන්ඩ බෑකේනවා. යම්කිසි කෙනෙක් යෝධ සීතංච උන්නංච තිනාබයෝ න මජති. යම්කිසි කෙනෙක් සීතල රස්නේ තනාග පෙනි බිදුවත් තරන්වත් ගණන්ගන්නේ නැත්නම්. කරම් පුරස කිච්චා නිසෝ සුකාන විහායිති ඒකෙන තමන්ගේ කටයුත්ත කරනවා අද උදාර පුරුසයෙක් වගේ. යාගේ සැපේ යාත් තුලින් අයිවෙන්නෑ කියනවා ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැංඔය දේශනා කළේ අපි විනාසවෙන්න තියෙන කරුුණු ඊළඟට උන්වහසි දේශනා කරනවා යාළුවන් තෝරා ගැනීම මක අපිට හරටම බලපාන්නේ ආශ්‍රය ආශ්‍රය කියන එක පැවිදිජීවිතයටත් බලපානවා ගේජීවිතයටත් බලපානවා කියන්න ගුණ ධර්මද වුණු කරන්නීට සීයක්ම බලපාන වාශ්‍රේ. බුදුරජාණන් වහන්සේ දවසක් උහන්සේ විතට පැමිණිච්ච ආනන්ද හාදුුරු කියනවා භාග්‍යතුන් වහන්ස මේ බුද්ධ ශාසනයේ භාගයක්ම තියෙන්නේ කල්්‍යන මිත්‍රියන් නිසා එතකොට බුදුරජාණන් වහසම ගද වදාලේ හාහා ආලන්ද එහෙම කියන්න එපා. මේ මුල බුද්ධ ශාසනයම තියෙන්නේ ලයායන ිත්‍රිය මතකව මේ බල ඩිකුව මේ භාගවතුන් වහන්සේ තතාගතෙන් වහසේ නැති කල්්‍යයන මිත්‍රිය ලඟට මනිස්සුවේ නොකික. ඒ මිනිස්සුවෙන්නේ ඉපදීම උරුම කරගත්ව මිනිස්සු කියන මේ තතාගතෙන්න් වහසේ ලඟට එන්නේ ජරාමරණ උරම කරගත්තු මිනිස්සු කියකිනවෙන්නේ ඇවිල්ල මිනිස්සු ඉපදීමෙන් ජනාමරණෙන් නිදාශයනකේනව තතාගතෙන්න් වහන්ස නැති කල්ල්‍යයන මිත්‍රිය ගට ඇල්ලා ඒ නිසා මේ ලෝකයේ බුද්ධ ශාසනය පවතින්නේ ල්‍යාන ිත්‍රයම් මත එකට බලන්න ආශරයේ කොච්චට බලපා නොදනේ අර තේරී ගාථාවල තියෙනවා හරියට භික්‍ෂුවීන් වහන්සල ප්‍රසංසා කරල මේ පටආචාරාට ඇයි පටාචාර හොදට දුක්කෙඳපු කෙනෙක් නෑ හොන්දට හොන්දට බැටගාපු කෙනෙ හොන්දට දුක් කෙඳපු කෙනෙක් ඒ නිසා පටාචාර ළඟට එනේ න අයව ධර්මාබෝධයටමයි යොමු කෙරෙවේ එනිසම ආශ්‍රය කේලක පුද්දුම විදියට අපේ ජීවිතයට අපේ ජීවිතට බලපනො දැන් හොද කෙනෙක් කාශරයට හාම්පුුණත් තුන්දයි. තමන්ටම තේරුම්ගන්න හැකියාව තියෙනවනම් ගොඩා දෙකට තමට තේරුම්ගන්න හැකිය වන්නේ. ගොඩා දෙනකුටීම තමන්ට ස්වාධීනව මේ වැරදිී මේ වැඩයි මේක සාධාරණ නෑ. මේ කාසාධාරනෑ ම යාව දිගට මාස්්චිකරත් මව පිරිහෙයි. කියෙල එහෙම හිතන්ඩශක්තියක් හැමෝටම හැමෝටම නෑ. එඒ හිතන්ට ශක්ති තියෙනෙක්ෙන නම් වැට වැටිනවල්ලෙන් බේරිලා යයි නද ද දැක ස්කෝලයන කාලෙදර පඩිකාලෙල ගත්තත් තේීම දෙම අපපි අපි කොචත අරහසකරන්න හිටිය අපිට බේරිෙන්ට බෑනේ අපිම හිතල බේරෙන මිසන් ඇති ඒ නිසා පාප මිත්‍ර සේවනයට අහුුවෙන්ට බැරිද සාමාන්‍යෙන් කනෙ අහුුවන්න පුලුවන් සමට අහුවෙලා කාලයක් ගියාමයි තේරෙන්නේ? ම මෙයා වාසරය කරන්න ගත්තු දවසින්දල නේද මට මේ ප්‍රශ්න තියන කෙල් හැබයි ඒක පේන්නේ තබන්ට හිතන්න පුළුවන්නන් විත්තරයි. එතකොටයා හිමී මගාරින. හිමේට ට හිමී හිමෙන් ඇත්ටයෙන. ඇත්තල හිමේට සම්බන්ධය අතාරක. හ ඒම කරන්න පුළුවන් බුද්ධිමත්යක් අට විතර. බුද්ධිමන් නැතිකෙනට කරන්න බෑහි එක. ඇ බුද්ධිම නැතික්ෙන හිතන්නේ. පාපමිත්‍රයා ද පාපමිත්‍රයා හරි කැමතිනේ? තමට පිරිස තියාගෙනඉද ඒවගේම පාපමිත්‍රිය හරි කැමතිනේ තමන්ගේ මතයට පිරිස කසුරෝගණඩ. ඉදිරි පාපමිත්‍රියන් නොයෙ උපක්‍රම කරනෝ. එතකොටේ උපක්ක්‍රමෝල්ට අපිකෙම පොඩි වෙලාව හටරග කවේවා කියලා. කුසල් ලකුසල් හඳනාගන හිටියයොත් බේරිෙන්ඩ පුොල්ල. කොමද කුසල් ලකුසල් හඳනාගනටයත් බේරෙන්නේ. දැන් එයා කාපනා කරන්න ඕනේ මේ ආස්ත්‍රීයට කලින්ම්මං කොතනද හිටිය. න්තුල යම්කසි කුසලයක් යම්කසි යහපතා ගොනයක් තිබනාාද. ඒකට මෙයාගේ ආශ්‍රීෙන් උදව්වා කුණාද නැත්තන් මේ මට නැති දේශයක් කටගත්තද. මන්තුල නැති අර්බුදයක් කටගත්තද. ම මට කල්්‍යානි මිත්‍රිය අහිමි වෙනවා අදමි වැඩින්. මට ධර්මය අහිමි වෙනවාද. කියලා කල්පනා කරන්න ගන්න ඕනේ. එහෙම කල්පනා කරනගට තමයි. තේරෙන්න්න පටන්ගන්නේ මෙන්න්න දැම් මගේ ජීවිත ගුණ ධර්ම තිබිලති නවා මට කරුණාමයිත්‍ය තිබිලතියෙනවා මට යවසීම තිබිලතිී නවා වැඩිහිටියට ගෞරුවේ ගුරු ෞුරය බිලතියෙනවා දැ මෙයා වාස්ත්‍රී කරන්නට පටන් ත්තට පස මේ ඔක්කෝ මගින් නැතිවෙලා යනවා අනේද කියලා ආන් පාපමිත්‍රය අල්ල ගන්න පුළන් එහෙම නැතුව මේ කතාබස් කල්ලා මූන දිහාබල පාපමිත්‍රිය ඔයා ගණඩන බෑ පාපමිත්‍රය හොයා ගණඩ තියනෙ තමන්ගේ පිරහීම බල්ලා මන් ම ප ගවරු තිබ ුරු රයා කරේ ගෞරම තිබද කල්ලන ිත්‍රක ගුර තිබද කෙලෙහි ගුණ දනගැනීම තිබද මේ ඔක්කෝම අහිමි වෙනවා පාපමිත්‍රයාගේ ආශරී.ය ඔක්කෝම අහිමි වනාම තමන්ට තන් අහිමිච්චේ දෙවල්ටි බලා ගන්නුවන්. ආර ැතකොට තේරුවා මගේ දැන් ගුණ ධර්ම නැතිවෙලා මගේ කෙ ගුණ නැති වෙලා කෘත ගුණු නැතිවෙලා ගුරු ගෞරු නැති වෙලා මවපිය ගෞරු නැතිවෙලා ර්ම ගෞරු නැ දැමකක්ද වෙලා තින පමිත්‍රයකුට අහු වෙලා. ආගේ විදිර තමයි අපි තේරුම්ගන්ඩ තින්නේ. එතකොට පාපමිත්‍රයන්ගේ බේරිලා එ මේ ධර්ම මාර්ගයට යන්න ඇත්ත යහපත් ජීවිචක් ගත කරන්න වර්තමානයට හරි ඥානයක් හරි බුද්ධිමත් බවක් වූමනයි. මොකද හේතුව දැන් පාපමිත්‍ර සේවනයට අපි අහෝන තහුවන්නේම අපි දුරුවලකන් නිසානේ අපිත් යම්කෙසි සිදුරක් තියන ඕනේ පිත් මොනොහරි දරුවලකමක් තියෙන්ට ඕන පාපමිත්‍රියෙක්කුට අපි අහු වෙන්න. අපේ දුරුවලකම අපි නතිකර ගත්ත ගමන් ඉප පාමිත්‍රයාට අපිට ලංවැන්නතිී අවස්ථාව නැති වෙලා යනවා. එහෙම මනිසක් දෙම නැතු අපිට පාපමිත්‍රියයා මෙයා කල්ල නමිත්‍රය මෙයා කෙල බැලූ බැල්මට හොයාගන්න හොයාගන්න බෑ දැන් අපි ත්තව දේවදත්තට අහු න අර සංග පිරිස මක් නිසාද. අලුත මහලවිච්ච පාන්සීයක් දවදත්තක පැත්ත ගත්තන ද තමන් ආවේ කවුරු හොයාගෙනද. කියන එක තමන්ට අමතක වීමයි ධර්මය අබෝධ කරගන්න තිබි්ච හදීසියයි. මේටික තමයි දෙවදත්තර යන්න හේතු නැයි දෙවදත්තගේල වර පහ කිව් ආර පන්සේ නමට. භිකිව මේ බලට ම භාගිතුන් වහස ළඟට කිය දන් ඔවහස ලොක්කෝ මහනුනේ ත් නික්මට මේ නිවන්න අබෝධ කරන්න මේ සංසාරෙන් එතර ෙන්ඩ චතුදාරය සත්‍යබෝධ කල. ඒ මකට ඕනාර ඉතාමත්න රරිජුසාහ කෙටි මාර්ගයක් මංම කිව්ව කියලවර පා කිවවා මංකිව පැවිදිවිච්චක දවසසිදල තුන් සීවඩ වාසේ කර ඕනනිමක නරකද කෙලෙවවා නෑැකිව පදදි ච දවසන්ද නන්තේ වාසේ කර න ම නරක ද ෙල පැදදි ච ද සිද ලු පති ද න ව ම නරක ද කෙවවා පැදදි විච දවසසින්දල පන්සකල සීවරින් වාසය කරන් ඕන කිවවා. පින්ද පාතියන්න කෙලා කරු පහකිව මොද නරක කෙව. කිවර පිරිස ය එන්නකව මාතික මං ඊටට කල්නෝයවවු ප්‍රතිඵල ලබාදන්නම් කිව්. ගියා. එතුකට බලන්න සිදුරතිබුණෙ කොහේද තමන් ලඟන තිබෙනනි තමට තිවිචි හදිසි්‍යයෙන්නේ දර ප්‍රෝජනය ගත්තේ. ඊළඟට තමන්ට මතකනෑ ශාස්තෘන් වාන්සේව ඒක නැති බලපෑවේ. ඒ නිසා ඒක ඇත්ම බලද තින් දේවදත්තට පුළුවන් ඕනේ මික් කරන්න අවබෝධයක් නැති පිරිසක්. ය නිසා ඒ පාපමිත්‍ර සේවට අහුනයන් හිතුව බලන්නෝන අප එතකොට දැ මූලි කාරමුණ රැඳලා හිටියන නෑ නෑ මේක භාගතුන් වහස මක්කිවන්නන් ඒක තමයි හරිකිලා හිටියන බේරන්න තිබ්බන හදලාට බුදුරජන් වහසේ මැදිහත් වෙලා සාරිපපුත්තම ගල ාතන් වහසල්ලා පිටත් කල බේර ගත්තන්නේ දී කාලිති එහම ේර ගත්තා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ ආශරය කරන පිරිසගැන දැ ලෝකයේ අපට එකේක පිරිස ආශ්‍රී කරන්න්න හම්බුනාට අපිට මෙම තෝරගණ්ඩ ශක්තියක් නෑෙනා මෙෙනාෙන කිය අපිට මේවා කණ්ඩායන් වශයෙන් කොටස් කරන්ඩ අපිට හැකියාවක් නෑ. ඉතින් බුදුරජාණන් වහන්සේ බෝම ලස්සන්ට මෙතන මේ ආශ්‍රය කළවිුතු නොකළයුතුවයි ගැන පෙන්ා දෙනවා. ඉස්සල්ලා මොන්න්නනාසි පෙන්නා දෙන්නේ ආසරය කරන්න හොඳ නැති ගැ. තියෙනවා පෙන්නලා ග්‍රහපති බත්‍රය මිත්‍රයන්ගේ වේසියෙන් ඉන්න අමිත්‍රයෝ. අමිත්‍ර කියන්නේ සතුරෝ. ඒගොල්ල කරන්නේ හතුරුකන්. ඇැබ ඉන්නේ මිත්‍රයකුගේ වේසින් මිත්‍ර ප්‍රතිරූපක මිත්‍රපතිරූපක කියනන්නේ මිත්‍රයෙකුගේ වේසිගේ විලාසින් ඉන්නවා හැබේ මිතුරුකන් කරනය නෙවෙයි ආංහම හතර දෙනෙක් ඉන්නවා ඒ හතර දිනාව අන්ඳු නාගණ්ඩෝනකේනවා බුදුරජාන්වාස දේශනා කරනවා පලවිනයෙක් කෙන තමයි අන්‍යදත්තු හර එයා මිත්‍රයෙක් නෙමෙයි. නමුත් මිත්‍රයකුගේ වේසියෙන් එයා ඉන්න. දෙවනයෙක්කෙන වචී පරම එත් මිත්‍රයෙක් නෙමයි නමුත් මිත්‍රයකුගේ වේශයෙන් ඉන්නවා. තුංවනයක් කෙන අනුප්ිය බානිී එත් මිත්‍රයෙක් නෙමයි මිත්‍රයෙකුගේ වේසියෙන් ඉන්නවා වත් එක්ෙනෙක්න්නවා අපාය සහාය එත් මිත්‍රයෙක් නෙවෙයි නමුත් මිත්‍රයකුගේ වේශයෙන් එන්නවා ති බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා මහනිනි මේගින් ඉස්සල්ලාම එක්කෙනාව අඳුන ගන්න කියවා අන්‍ය දත්තුහර ඒක කියන්නේ මෙයා යාළුවා බලන්න එනවා එන්නේම මොනවාහරි අරගෙන යන්න යාළුවාග මොනවාහරි දෙයක් අරගෙන යන්නම යෙන්නේ. සමහා රවස්ථාවලදයා පපුඩංචි දෙයක් අරගනය නම්. පොඩි තෑගි බෝග අරං එනෝ. යාලුවවා බලන්දය නවා පොඩිියට තෑග අරන් එනවා. ඇවිල්ල ලොකු දෙයක් කිමීට උත්සනෝ. එත රයාට හොයන්න බෑ. ඇයා ඉන්නේ මිත්‍රකම මෙන්නේෙන්නේ මිත්‍රකමෙන් ඉන්න නිසා පිටස්තර හොයාගද බෑ. එතකොට, එයා තමාට බියක් වුවදුරක් ඇතිවෙච්ච වෙලාවට භයස්ස කිච්චන් කරෝති. සේවති අත්තකාරණා. බය කරදරයක් විච්වෙලාට දුවගෙන නෝ. තමන්ට කරදරයක්ක් විච්ච වෙලාට. ඇවිල්ල උදව් ලබාගන්නවා. උදල් ලබා ගන්නවා. උදල් ලබාගන්න ඒ උදව් ලබාගන්නවා තමාගේ වැඩම කරගන්න තමයි තමන්ට ප්‍රයෝජිනයගඩ විතරමයි ආශරී කරන්නේ. ට බුදුරජාණන් වහන්සේ පෙන්න්නා දෙෙනවා ඔන්නඔේ ලක්ෂ කරනු හතර මේ මිත්‍රයකුගේ වේශයෙන්ගඉන්න අමිත්‍රයක් වන අන්‍ය දත්තු හර කියන්න මිත්‍රයාගේ තියෙනවා. ඒ කරුණහතර තමයි එන්නේ ගොනොහාරි අරගෙන යන්නමයි. ඉළඟට පුංචි දෙයක්දීලා ලොකු දෙයක් ගන්නවා කර දෙයක් වෙච්චු වෙලාට යාවිල්ල කියලා සම්පූර්ණ උදව් ගන්නවා තමන්ගේ වැඩ කරගන්න විතරයි ඒ මිත්‍රියාව ආශරේ කරන්නේ ඒ සිී කැක්කුමක් අන්නුකම්පාවක්. මිත්‍රයාට යහපතක් වෙන්න ඕන එකකින අදහසක් නෑ. මේ හොඳට අපි තේරුම්ගන්නන මේ පාත්මිත්‍රයන්ගේ ස්වභාවේ තමයි සත්තර අගතියෙන් යුක්තයි. මේ පාපමිත්‍රයෝ චන්දයෙන් අගතයට යනවා. දවේශයෙන් අගතයට යනවා. මෝහෙෙන් අගතියට යනවා. බහින් අගතයට යනවා මේ අගති ගමනින් යුක්ත අගතිගාමී පිරිසක් තමයි මේවිදී චරිත, යුක්ත වෙන්නේ එතකොට බුදුරජාණන් වවාස දේශනා කරවා මේ විදියට පලවෙනි පුද්ගලයාම අඳුනාගන්න කියන මෙ මිත්‍රයෙක් වගේ ඉන්නවා නමුත් මිත්‍රයෙක් නෙවේ දෙවනි එක් කෙනා වචීරම වචීපරම කියන්නේ වචනයෙන් හරි හිටවත් හරි හිතවත් වචනී එතකට වචීරම මිත්‍රයාගේ ලක්ෂණ පෙන්වා දෙනවා අතීතියන්න පටිසන්තරති. එයා කතාබස් කරද්ති කොමද කරන්නේ. අනේ මට අස්වල් දේ තිබුණා කලින් මට වයා හම්බවනානන් මං ඔයාටන මේ ඔක්කොම දෙන්නේ. යදකොට මට මේ මේ දේවල් මට ලේසියෙන් කරගන්න තිබුණා. එය ඔක්හෝ මං අනේ මේ ඔයාට උදව් කරගන්න බෙරුණ ම මේ හොඳදට උදව කරන්න පුළුවන් මටමෙන් මං හිටිය කියලා අ අතීතයේ ඉස්මතු කරලා කතා කරනවා. දකොට අර පුදගල අහුවෙන්නඇද ඊළඟට අනාගතයන පටිසන්තරති අනාගතයේ ඉස්මතු කොල්ල කතා කරනවා මට අසවල් අසවල් දහ මන්දැන් යන්න ඉන්න මංග රට යනවා මං ගීගමම කිසි දෙයක් කරන්න ඔයාව ගන්න ගන්න. එක්ක ඔයාගේ පින්කම් ඔ ටික ලස්සන්ට කර ගන ං මගින් මගේ පඩියෙන් කොටසාම් මං ඔයාට එවනවා මේ උක්කොම කියන්නමගේටද අනාගතමි දැම්මක වන්නේ එතුට අතීතින් සංග්‍රහ කරනවා අනාගත වචන වෙලි සංග්‍රහ කරනවා. එකට අර අයින්සික මනුස යටට මද වෙන්නේ. නිකම් මහුවෙනවන මං අපි ඔය බොහෝදව අසරන වෙ වෙලාඉන්න වෙලාව කොමත් මං අනාගතයෙක් මන්ට ඔයාවිෙන වනුත් නැ ඉදන් කැල්ලක් ගන්නන්කො එල එ කියනො. එතකොට මෙයා හිතනවා හරි මගේ මේ අසරණය වෙච්චි වෙලාවෙ හරි කැක්කුමකින් මේ ඉන්නේ. අනේ කිබ්බනන් දෙනවා.වියාර් දැන් දැන්නේ. ආනාගතයේ තියනවන ොක්කොම දැද දෙ ෙම ලිස්්තී. එතකොට අනාගතය එ පට සන්තරින්ද. නිරත්හකේන සංගන්හාති, නිරත්හකේන සංගන්හාාති කියන නිරර්තල ආර්ථයක් නැති කතාවලින් සංග්‍රහ කරනවා. අර්ථයක් නැති කතාාවල සංග්‍රහ කරන පාරණ දීවල් අ දෙගෙන කතා කර කර මෙමයි මේම මේ ගුණේ ම මේ මේ වි අනිත්තැයට කල තිෙනවා ම පුළුවන් කාල මවෙන්න මෙම සැලකවේ ම නිසයි අසවල අසස්වල්තනෙන්නේ ම නිසයි අසවල අස්වල්තනෙන්නේ ම නිසයි අසවල අස්වර්තනෙන්නේ මම තව කරන්න හිට ඒ ගොල්ල පෝව අතරයන මේ කරගන්න හබුන්නෑ කියලා මේ විදිර කියනවා. එතකොට අර ආශරේ කරනෙක්කෙන ටිතෙන අපේ මයාානන් හරී ප්‍රයෝජන කෙනෙ. ඇයි මෙයාාතම හැමෝටම. ද් කරල යන යා අතම මේ හැමෝටම සංගහ කරල තියෙන්නේ මෙයානි සඇතම හැමෝම ජීවිතයේ ආලෝක උදාකරගෙන තියෙන්නේ ඉති මෙයාට පුළුවන් වෙලා මේය හරිට කල්ලා තියනවා දැ මෙයාට යෙනව න අනාගතයේ තවත්යා කරන්න ලේස්තියි එෙතකොට එහෙම කියනවා දැන් ඔන්න පච්චුපපන්නේ හිසු කිච්චේ එස්සු බෙසනන්දස්සේති ඔන්න මේ මොහොතී උපකාරයක් ඕන වනාදැ ඕන වෙලා අර යාලුව ඔයාගෙන යන ගෙල කියනවා අනේ මිත්‍රය හරි කරදරක වෙලඉන්න මට දැන් උදව්වක් කරන්න. ඒ වෙලාවට වර්තමාන කාරයේදී තමන්ගේ වෙසන දක්වයි. අනේ මට කරගන්න විදන්නේ මං විශාල කරදරික වෙටලට මේ වෙලා වෙන්නේ මට මුදත් කරගන්න විද න්නේ මගේ මේ ට තුක්ක ංකුලොත්තල මං සනී ේල ට යගන් වෙලා කියෙල ලොකු විස්තරයක් කරනවා යට උදවක් ගඩ. ව උදවක් කල්ලන්න බැරිවිදිට විස්තරී කර. මේ කරුණුහතර යුත්තයි කියන වචි පරණ. වචීපරම පුද්ගලයා මිත්‍රයකුගේ වේසි ඉන්නවා ඇේ මිත්‍රයක් මිත්‍රෙන් නෙමය කියනු ිත්‍රෙකුගේ වේසින්ඉන්නවා. තැන් පලවෙනනි එක් කියෙන මොකද කර ්‍යයාශ්‍රය කරන මොකෙටද කියයක් හරි කඩා ගණ්ඩමයි මොනොහරි උදව්වක් උපකාරයක් ගන්ඩමයි වෙනගාසක් නෑ එයාල් කවදද අන්‍යදත්තු හර දෙවෙන එක්කෙන කවුද වචිපර මතිස් බලාපපුරත්තුවදදි. ේ අවස්ථාව ආපු ලාවට තමන්ගේ කරතරකේ වනේ ට මුකුත් කරගන්න බෑ මේ වෙලා මට මකුත් කරගන්න බෑ කියල මන්ගේ විච්චි කර කොඩාක් කියන එතකො ටයා වචීපරම මුපුද්ගලෑන් මිතුරන් ඇකරගන්න ඇතිකට මොකින්ද වචනෙන් වචනයම ම මවදයනවා. එදකොට ඒකට තමයි අවවන්න. හරිපපුදම බදුරජන් වහසේ ිනිිස්්ලෝක දැලතින විදන්නේ හමේ ද කිම කෙනකට හිතගන්නඩුවත් බෑනන්නේ මේ දීට මිත්‍රයගේ ස් භම වෙෙන් කල පෙන්න යි මේකයි කිය ඒළඟට තියනවා අනුපිය බානී අනුපිය බානය කියන්නේ දැන් යාළුවක්කෙන්වා යාලුව කතා කරන එකට හරි අනුකූල්ලතාවේ දක්කන දක්නට එයායට ප්‍රියයි. කොහොමදේ පාපකම් පිස්ස අනුජානාති එයා පව් කරනවා යාව යම් කිසි පාපක්‍රියාක පුද්ගලකි යෙදිලයින්නක මෙක්ක බොන්න යනවා ක්ක මොකක්හරි වරදකට පෙල්ිෙන ෙ ල ම ම ම ැසකන යාලුවම කදක කියන්න හා බොහු මගේ කියනවා. මගේ මොකද කරෙන් ඕන කෙල්ලා හම. එතකොට දැන් පේහිදකහ සම්පූර්වය හිතයිශී බවක් හිතායි ශී බව පේන එතකොට වරද්දකට තමන් පෙළබිලායින්න අරයා සම්පූර්ණයම අනුමත කරනවා. කෞද අනුපිය භාන එදකට මේ යාට පියේවෙන් වන්නේ ඇයි තමන් කරන වැරදිදේ යාළුව අනුමත කරන ඇතකට පියවෙෙනවා. ඊට පස කල්ල්‍යන පිස්සන්න ජන දොහන්ඩ බැරිිය එකයි ත යා කියන ම දානයක්දන ලැස නා හ මගේ කියනවා මගේ ගාන පොල් දෙන්නම් කියෙන. ඇතකොට මම හාීනවද හරි වීටීනවද මං කොටාග නින්නම් කියෙන ඇතුකොට මොකද වෙන්න දැන් හමතිස්සෙන් පේනම කක්ද. හොද උදව්වත්දේවා ඇතකොට හොයා ගණ්ඩ බෑ ඇයිම පාපේටත් උදව් කරනවා පිණටත් උදව් කරනවා අනුපිය බානි ඊල්ලඟට... සම්මු කාස්ස වන්නම් භාසිතේ මියාමම් ඉස්සරහා හරීයට යාලුවවා ගුණ කියනු. ඉස්සරහ ගුණ කියනු. මෝනට හොදට ගුණ කියන යා නිසා තම අපිත්දැන් විහරයට පිට දාමට නැබුරුණන්ිය අපි හරියට හපතු දාර ගත්ත කියල. මෝන ඉස්සරා ගුණ කියනවා. ගුණ කියලලා යනකං ඉදලා පරම්මු කාස අවන්නම් භාසති. අනෙත් ඇෑයට කියන ඕගවයි පිංකලාට මෙන්න මෙහිණයි පවකුල්ලි. මේමයි නැද්ද? දැඟ වන්නනාා කරාපසේ වන්නා පිළි ගන්න ඊයටපසි තවත් තැනකට යන්න. දයාමකන යාගේයාලුව බෝම හොදැයි මේ හරියට පින් කරන කෙනෙක් නේ කිය ඇතතුරම් කද කරන්න ආර කියයාපු පෞටික කර පෞටිකෙන ය පිළින් විතරන්න මේ කල් ලති එන්නේ අපෝ අපි දන්න ඔයා ගැටිවා ඉස්සර මෙහෙමන හිට මේ විදිට මේ විරණ ජීවත්ව වනේ මේ ම මිටි මය වේ ඇදල පිට දැම්ම කියනු එතකො ටගල් ලකුණු කාට ඒතයා අනුපිය භාණි පුදමන මේ මනුස්්‍යයන්ගේ ස්වභාවය දවසක් බුදුජන්වාන්ස ගට ඇවිල් ඇකෙනෙ කිවනි කේසි අනේ භාගතුන් නාාසමී සත්තුන්ගේ ස්වභාවයනංගල්ලන්න හරි ලේසය කිව්වා හ සත්තුන්ගේ ස්වභාවය උන්දෙලා ප්‍රකටගන්නවා කිව්වා තියෙන ගති ගඩ එතකොට හදන් හරි ලේයකව මනිස්සුනන් එහම නෑ කිව්වා කිසි සේත්ම ඇත්ත ස්වභාවය ප්‍රකටවෙන් නෑ කිව්වා හරි ගුප්තය කිව්වා ඇත්ත ස්වභාවය ප්‍රකට නෑකි කට බදුරජන්ස ඒ එකක එහෙම අනුමත කළ එකක ඇත්තකේසිකව්වා මිනිස්සුන්ගේ ස්ුභාවේ ඔවු ගහන මේ හිතන්කිවවා මිනිසුන්ගේ ස්ුභාවය හැගිලාතියෙන් පිටස්තුරෝ පේන්නේ පේෙන් නැ පේෙන් වෙන ස්ුභාග තියේ වගේ මේ කරුණු හතර යුක්තයි අනුපිය බානී එකේ පවක් කලොත් ඒකත් අනුමත කරනවා ඒකත් වන්නා කරනවා ඒකටත් කැමැත්ත දෙනවා පිඳක් කරනවාන ඒකත් අනුමත කරන ඒකත් වන්නා කරනවා ඒකටත් කැමැත්ත දෙනවා ඊළඟට ඔ ඉදිරියේ හරියට වර්ණනා කරන ගුණ කියනවා නැති තැන අනුන්න එක්ක අපහාස කරනවා මේක කියනවා අනුප්පි බානී ඊළඟෙක් කෙනා හරි පැහැදිලි හොයාගඩ ලේසි අපාය සහයක එත් හැබයි යාලුවෙක් වගේම ඉන්නවා යාලියෙක් නෙමේ දැමේ හැමෝම යාලූ වගේ ඉන්න අය නමුත් යාලූ නෙව මොකත් අපය සහයක එක්කෙන හරියට හොඳට උදවකරුණා බොන්්ඩ ඔව බොන්්ඩ උදව් කරනවා මද්‍රව පාවිච්චිරි උදව් කරනවා යාගාන ගෙනල්ල දෙනවා දැස්සි කරලා දෙනවා එතකොට මේ ඔක්කෝම අපාය සහයක ඇබැයි යා යාළුවෙක් වගේතම හින්නේ. යාලී බලන්න එනකටත් බොන්න අරගෙන යාලුකමට එක්ක විනෝදිී අපි අස්සල් ගමණක්යන්ක ලැස්වෙලා යාම හොරින් බැගහි දාගෙන එන බෝතලය ත යාලුවට කියෙන වාා මෙන්න අපිට විනෝ දෙන්න බොලට මෙන්න මංගදිෙනාව කියන එතකොට මිත්‍රයෙක් වගේ තමයි පේන්නේ බුදුරජන්වාස දේශනා කරන ය මිත්‍ර වගේ පෙව්ුණට මත්‍රයෙක් නෙමේකව ඊලඟට මේ වැරදි ගමම් බිමං යන්න අවේලාවේ ගම බිමන් ගැන්න අඩ ගහනු යම ගන්න කියල අවේලාේ ගම බිමන් ගන්න අඩ හල එක්කන් යන මේ යාළුව යාලුව වගේ ඉන්නේ ුදුජන්හන්ස දේශනා කරනවා මේ යාලුවවාගේ උන්නට යාළුවෙක් නමේ කියනවා. ඊලඟට එක විනෝද විනෝදවල්ට එක සංගීතවල්ට එක විනෝදවලට ීලම් යාලෝ ඇදක නවා යමන් යමන්ගේ ඇදක නවා එකක යාලු ඔක්කම අඩගනක යනවන යාලුකට නටග න්න දැන්වන්න දා න්නෙකු ආයවිත් නය හදනන් එන්න ඕන කියනවති හිතන්න්නම යාලු කියලන අරගෙන යනවා කියල විනාස වෙනවා. හෙතකොටට සූදුවට පොළඹෝනෝ සූදුවට පොළෝල එකටත් එක්ක යනවා බුදුරජාණන් වහන්සේ දේශනා කරන මෙයා කෙලිම්ම මෙයාට සහහි වන්නඩ මොකටද අපාගත වඩ අපාගත වෙන්නයි මේ උදව කරන්නේ අපාගත වෙන්න උදව් කරන යාළුවට මකක්ද කියන්නේ අපාය සහයක බුදුරජාණන් වහන්ේ දේශනා කරනවා අන්‍යුදත්ත හර වචීපරම අනුපපිය බානී අපායසායක කියන්නේ. ඒටේ අමිත්්‍යේ චත්තාරු ඉති විඤ්ඥාය පණ්ඩිතු. නුවන තියන ඥානවන්ත කියෙනා මේ ගොල්ලව අඳුනගන්න ඕනේ කියනවා. මේ ගොල්ලු අමිත්‍රයි කියලා. අමිත්‍රයිකි වේ. මිත්‍රයන් නෙවෙේයි කියලා අඳනගන්න ඕනේ කියනවා. ආරකා පරිවක් ජෙයිය මක්්ගන් පටි බයන් යතා. භයානික මාර්ගික අනුව වගේ හිතලා. දුරින්ම දුරු කරන්න ඕනය කියනවා. ඒ ජාති යාලුවන්ම. භයානක මාර් ගඇත්තිව වුණ අලිකොටි වගවාල සුන්ගෙන් ගාන සුර සතුරන්ගෙන් ගාන ඒක මෙ යන්න කැමැතිගෙනවා. කවුරුවත් අන්න ගැහෙවට. යන්න නෑනේ. ඒ වගේ දුරිම්ම දුරු කරන්න ඕනෑ කියනවා මේ කියපු බුද්ගලයන්ව ආශ්‍රී කරන්න නැතු. ඇයි දැම් මේ හැබැයි අමාරුව කරන්න මේ වැඩේ ඇයි මේ ඔක්කොම මිත්‍රය වගේනේ. යාලුවෝ වගේ මේන ද අපිගත්තුොත් හරි අමාරුණේ මේ වචීපරම කෙන වයිංකරන් යාලුව වගේම ඉන්න අන්‍යදත්තවරු කෙන අයිකරන හරි අමාරු යාලුව වගේමවෙල්ල යි ඇයි ඉල්ල ලෝන චට දෙයක් කරන ඇල්ලා ඉටවාස මොකහරදරැකර ල්ලනවා අපව රඥාක විතර යාලු කමතියන් එතකොට මේ වගේ අපායසාහයකත්තේීම සහර අවස්ථාවල තිය නොව මට මතකයි මේ ආවා එක ළමයෙක් බීමත්කමට එබ්බැයි වෙලා යා බෞද්ධ කෙනෙකු නෙමේ මෙ ැල්ල පන්සිිල් සමාදංගුණ සමාදංවෙල මේ තිසරනි පිහිටිය සිසරින් සසාමාධගල ටක අන ස්වාමීන්ි මට මේකින් බේරෙන්ට බැරි මතිකොට යාට මර සිරෝසිිස් කන්නේ ඒක හැදිලා හොදටම එයාගේ මකක්ද පෙනහලු දක්මා අදිය වෙන අනේ දීවෙන රෝග ඇදිල අවුරුදු තිස්පායිවයිස ඊට වස්සේ මෙහැවිල්ල මට කියලා මටක මං කෝමාරි මේක ගැලවෙනවා සාමයනය කියලා ගිය ගැලවඩ බෑ යාලු සුමාර තුනයි වගේ ජීවත්තු නිට පස් මැටු අයා තියෙන් නිසා එතට කවුරු අපයි සයක කියලා බුදුරජාන් වහන්ේ යාලුවට නම දාතිීීම. ඒකන අපා අනෝගෙනකින් එත දැන් අපා ගේට පස කවරුත්තෙන් නෑ නො යාලුව බේරගඩනෙ තමම්ම විදවන්ඩිපේ එතකොට ඒ අය ආශරයෙන් දුරකරන්ඩකිව කොයිවිදිරි දුපමාවක් කිවමකේ ඔවු බියජන්නක මාර්ගයක යන්නැතු ඒ මාර්ගය මගාරිනවා වගේ මේ පුද්ගලයන්ම දුරින්ම දුරු කරන්නකි වාසරේ. ඊළඟට ඇසුරු කළ යුතු මිත්‍රියන් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ගුරහපති පුත්‍රයේ මිත්‍රිය හතර දිනික්ක එන්නවා සුහදයි සහරදාය සුහදයි. පළවිනි මිත්‍රිය තමයි උපකාරක ඒ මිත්‍රියයාගේ නමමකක්ද උපකාර කරන මිත්‍රයෙක්. දෙවැනි මිත්‍රිය සමාන සුකදුක්ක දෙවැනි මිත්‍රියය කවද්ද සමානුසකදුක් තුංග න මිත්‍රය අත්තක් කායි හතරන මිත්‍රියය අනුකම්පක විස්තර කරනවා මේකේ බාග උතුරන් වහන්සේ. ඉති මේ පෙන්වාදෙන බලන් ටති බුදු කෙනෙක්න මිත්‍රිය තුරගන්න උදව් කරණන. මේ සාමාන්‍ය මනුෂ්‍යෙක්කහු ආයතිනයක් රිසවච්චි එකක් කල්ල නෙමේනි මේ බුදු කෙනෙක් විසිං බුදුවැසින් ලෝකෙ බලල කරන විග්‍රායනේ. බුදුරජන්ා දේශනා කරන මේ ගෘහපතිපපුත්‍රයේ උපකාරක මිත්‍රයාව හඳුනා ගන්න කියනවා. උපකාරක මි්‍රයා ප්‍රමාදී වූ යහළුව වාරක්ෂා කරනවා. එකන මොකක් හරි කාරදරය කරල යාල්වෙෙ ප්‍රමාදීයට ප්‍රත්වෙලා ඉන්නවා. එතකොට අර යාළවා අන්කම්පාතිනය උපකාර කරන මිත්‍රයාවමකොද කරන්නේ. ඒ වෙලාට එය ආරක්ෂා කරනවා. ඊළඟට ප්‍රමාදී වූ එකෙනගේ සාපතේයන් රක්කති සාපතයන් කිව යාගේ බඩමුට්ටු. එයාගේ තියෙනවනන් කණකාරාභරණය. ඒ වගේ මෙයාගේ සල්ලී මිලමුදල් පසුම් පිතියෙන නම් මොකද මෙයා කරන්නේ අපිගම මොක හරි කරදරයක් වෙලා මොකක්හරරිය පාරි වැටුුණ දැන් යාලුව මොකද කර නික්මට අර්ටි අරන්තියා ගන්නම කාට තොරකං කරන්න බැරිවෙන්නේ. බීතස්ස සරනංවූති බිය හිංසා බිය ඇති ගැනීම පැමිණල්ලා කියෙේ යාලුවට ආරචයක් ව නොතමන්ගේ යාලුවවා රදයෙක වැටලලා බයයිකට පත්වෙලා බොහොම දුකසේ ඉන්නවා කියලා එතකොට මේ උපකාරක මිත්‍රය මොකද කරන්නේ ඉක්ම නින්ම යනෝ ඉක්ම නිම ගිහිල්ලා උදව් කරන උපකාර කරන බිය නැතිවෙන්ට කරුණු කියන කිය යවශක්තිමත් කරනවා ඊදගට උපපන්නේ කිච්ච කරණයේ තද්දිගුණම් බෝගන් අනුපදේ තියන කටියුත්ත් කැවල මෙහට ගුත් කරගන්න බෑ එතට මෙයාගේල එයාගාන වදන් කරලා උදදව් කරන මෙක යෙනවා දෙගුණෙන් උදව් කරනවා කියල උදව් කර නෑ එන්න උපකාරක මිත්‍රියෝ එහෙමයි ලන් ද දව ධන පූජ කලර මහත්‍ය මට කියනවා සාවාමන දැ අවරුදෙකළ හති ස අපි කරනවා ඒ කාල වෙනකට යාළුවෝ හිතවත් අයි මේ ධාත්‍රමනා කරන දේවල් ගෙනල්ලදින කියන වේලාසෙන ගෙනත් දිනවාන මේ කද්දාානයටට ගන්නඩ මේ කත්්දාන්ට ගන්න කියළ ගෙනැත්දින්නවා. උපකාරක මිත්‍රිය එතකොට කියනු ගෘහපති පුත්‍රිය මෙන්න මේ විදියට අඳුන ගන්ඩ උපකාරක මිත්‍රියාව ඊළඟට අනු ගන්න කියනවා සමාන සුක දුක්ක එකන එයා සැපෙන් ඉන්නකොට මෙයා සතුටුයි. එයා දුකෙන් ඉන්නකොට මෙයා දුකින්. ඒමත් යාලුවන් වනේ යාලයෙක් සතුටින් වාසයකරනට මෙයාට සතුටි. ඒයාලෝ දුකට පත්වන හම මෙයාට දුකයි එහම යාලු ඉන්නවා. ඒමත් යාලූ ජාතියක්ය ඉන්නවා කියනවා. ඒ යාලුව කොහොමද කරන්නේ ගුයිය මස්ස ආචික්කති, තමන්ගි ජීවිතය තියන පුද්ගලික දේවල් අ යාලුවවාට කියන. ඒළඟට ඒ මිතුරායාට පුද්ගලික දේවල් කියන එදකොට මෙයා ඒවා ආරක්ෂ කරන පුද්ගලික කරනු ආරක්ෂා කරනවා ගුය මස පරිගුයිහති ආපදාසුන විජහති කරදරයක් වෙච්චි වෙලාවට විපත්තියකදී පුද්ගලයාාව අතාරි ඉන්නේ විපත්ක් කටිච්චි වෙලාවටඒ පුද්ගලයාව අතහරි ඉන්නෑ පුද්ගලයා ළඟ ඉන්න එදකොට ජීවිතම් පිස්ස අත්තාය පරිච්චත්තං හෝති මෙයාමකද කර යහළුවගේ ආපතර තමන්ගේ ජීවිතයේ පහව ඕන වෙලා අත්තාරන ලේස්තේකන ඒක ඇනි තමන්ගේ ජීවිතය නොදක යාළුාව ආරක්‍ෂා කරන්ඩයා කැප වවා එ ඒ මයාලු ඉන්න නේ ලෝකය ඒ විදියට උදවපකාර කරන ඒ යාලුව ඉන්නවා සංසාරී සමාරට ගෝහකල් මිත්‍ර විච්සාය ඒ වගේ යාලමිත්‍රයන්ගේ ඉන්නවා ඇතකොට මේ විදියට යාළුකම් පවත්තන්නේ දැම් බලන්න සාරිපපුත්ත මොක්ගල්ලලානු රහතන් වහන්සේලා ගිහිකාලෙත් යාලු වනන උපතිස්ස කෝලිත යාලුකං ඉතාම සුහද සැබෑ මිත්‍ර වූ යාහළුකං. ඊළඟට දැන්කිව කවුරු ගැනද සමාන සුකදුක්ක බුදුරජාණන් වහන්සේ දේශනා කරන තව යාළුවක්කන්නවා අත්තක් කායි අත්තක් කායි කියන්නේ යහපත කියා දෙනෝ යහපත කියා දෙනවා කොහොද පාපා නිවාරයති ඔන්න තමන් ගයාලුව නොම ගැනු. එදකට මේ යහපත් යාදුව මොකද කරන්නේ කරුණු කිය කියා කරුණු කිය කියා එය බේරගැන සමරාස්ථල් තිය වාර අ ත්‍යයාලුවට බද වඩත් පුළුවන්නේ උගත ජගේ සමට නොමගැනකටයා හිතුවක් කාරය අවස්සල් තිෙනවන් ඒත් මේ යාලුව ආතාරෙන් නැතුයා බේරගන්න කරුණු කියකේ කරුණු කියකේ පාපින් වලක්න යහපත පවසන යාලුව කල්්‍යයාන නිමේසේති යහපත්දේ තුළ පුරුදු කරෝනො යොදෝනවා යහපතට යොදෝනො පවිං වලක්ක නො තැන් අපිකම නොමඟ කිහිල්ලෙ නො කියෙලා තමන්ගේ යාලුවෝ නොමඟ ගහිල්ල මවපියන්ට ගුරුවරුන්ට සලකන්නේෑ. හෙදකොට රර්ග හැබෑ යාහලුව මොකද කරන අත්තක්කායි යාලුව මව්පියන්ට ගුරුවරට උපස්ථාන කරන්න මියාව ලො බ ො දන් ගත්තු මරස් ථාව ල න්න යාටක දදිගේල දෙමපියට සරෙන් බයිනන යාලු වවාහගැනන්නවා යාලෝ හිමටක්කන් කියෙලකද කියන්නේ මෙ මෙම කරන්ඩිපා මේ පව් මිහමද මේ ගුල්ලු දෙමපියන්ට මෙම සලකන්න කරුණවා මයිතතින් කතා කරන නොම කවුජා ම්බුලන්ක මපියට කියෙඩිපා එහෙම අරයාලුව අනිත් යාලුවට කියා දෙනවාඒ කියදුන්නා මතම යාලුවයකින් සංවර වෙන්නේ ඊට මස් යන යා දිමපියන්ට වන්ද ල නැ යාල නැ කියන. එයා දිමවපියන්ට වාන්දනා කරන්න දිමවපියන්ගේ බස්ත්‍ර සෝදල දෙන්න දිමවපියන්ට ආදරී දක්වන කියලා කියාදිනවා ඇබ එහෙම යාලුවෝ ඉන්නවා වර්තමාන හැබ හැමතැනම නෑ නමුත් එහෙම යාලුව නැත්ති නැ හින්නවා මෙම ආහපත් සත්පුරු සෑ ඉන්නවා එතුකොට දිමවපියන්ට ආදරේ කරන හැටි සහරි යාලූ ගන්න නවා එකය මනන් අපේ දිමාපියන්ට මෙහෙම් ැල්ල මට හරි දුක හිතු නොවය මගේ යාලුවේක් කැවිය මෙහම කරන්නේ යාලුව කරේ අභිමානගෙන්න්න කෙනෙක් ඇැයිම එකකට යාලෝට ඇතිරණී සතටක් මමත් එහෙන එහෙම කෙනෙක් වෙන්න ඕන ඔන්න එ එකකොට පිනට යුදනො. හල්ලඟට අස්සුතං සාවීති පෙර නොවැසුවිරූ ධර්මය අහන්ට සලස්සනෝ. දැ මේ අත්තක්කායි මිත්‍රයෙක් තමයි කටීකාර දැන් ජෝතිපාල මානවක යාලු ඉදින්න යාලුවනි අඩ හනවා අන්ඩ ගනවා යන් කාශ්‍යප භාගිතුන් වහන්සේ බලන්න කියලා. යන් එෙම නෑ මතක් කරන්න පයික ඔය මුඩු මහනුන්ගෙන මගේ පැහැදීමක් නෑ කියනවා. ඊට මසි දවසයි නාන්න එහන අපි නාන්‍යයන් කෙල් නාන්ඩය දෙ ගඟට බැස්ස. අරේ වතුර ගිලුණ ජෝති පාලවානෝක ගටීකරමකොද කළි කෝන්ඩෙන් ඇල්ලුව අල් ලැහව්වා අද එන්නවාද නෙද්ද. එතට කල්පනා කලා ඒ කාන්ති මාශචරයකි. ම බ්‍රාහක්මණ වාංසික කෙනෙ. මගේ යාහළුව වලං හදනවන සයක. මේ මට යහපත පිණිසමයි මේ කරන්න. ඇයි අඩගානය වෙන්න දේකටද. නෑන එදකොට ගටීකාර අන්න යහලුකමනේ අත්තක්කායි අර්ථය නොවැසූදී යහන්ඩ සලස්සනවා. ඉතින් මෙට ලොකු ගැඹුරු ඥාණය නෑ බිස්තර කල්ලා දෙන්න මේ හැමදෑම අඩගාන මක යිටදේ යාං යන් කියලා අඩ ගානන්න. භාගයතුන් හසේ හම කියා දෙන්න මේම කියා දෙන්න කළ කියා දෙන්න මෙය චතර කියා දෙන්න විග්‍රහ කර ගන්න බෑ නොත් මෙයා කියන්න මකක්ද යංකෝ යංකෝ කියන එඔන්න ඉති බැරිමතැන දැන්විති අරගේ වුණම යන් හිතුව මේ මොක හරි යහපතක් වෙන්න ඇති බලන්නේ යාලු අඳුන ගත්තන එතුරු ජෝතිපාල මානවක අර ගටීකාරව හඳුනාග නහිටය මෙයා මේ මොකහර යහපතට මේ මට කතා කරන්න අයහපතකට න නෙවේ ඇබයි අර කොච්චර විරුද්ධ වඋනත් මේ යාළුවාගේ මෙයා කවද් ගටීකාර අතැරියනෑන යාළුකමතිබුණා අතෑරියනය මොව කෝමහරි භාගිතුන් වහස ලකට එක්කං යනවා ෙල හිතුවවා තින් එක්කං ගිය භාගිතුන් වහසේ ධර්ම දේශනා කළාඇතුකට මොකද වනේ ජෝතිපාල ඇහුව අප පිංවත් යාහලුව ඇයි මාවමට කලින් එක්කං ආවි නැත්තේ ඇයි මික්්චරුතුන් ධර්මයක් තියාගෙන මේ ගිහිකිදරෙන්නේ මමනං ආපෝග යන්න ම පැවදිෙනවාකෙවා. කියල ජෝතිපාල මානුවකයා කාශය භාගතුන් වහන්සේලගේ එදාම පැවද වුණ. ඉර්වසය ගටීකාරිකව අන මිත්‍රය මගේ අම්මයිතාතා දෙන්නම අන්දයි මට දෙමාපයන්ට සලකන්නපු දෙයක් නෑ මම ගියවොත් මම ඉදිමාපයන්ට සලකන්න ඕර නිසයිඉන්න ඒව නැතුව මේ ආසාවෙන් ප්‍රයන්දිලයින්නවා නෙේකව. අන්න යහලු හරි ආශ්චරයවක් ගුණයන්ගින් යුප්තයි. අත්තක්කායි යහපත පවසන යහළුවන්. අස්සුතන් සාවී තුනව සුවිුරු ධර්මය අහන්ට සලස්වයි. සගගස් මග්ගං ආචික්කති ස්වර්ගයට මාර්ගය කියයි. ස්වර්ගයට මාර්ගය කියා කියන්නේ. සුගතියේ උපදින්ඩ දෙවියන් අතර උපදින්ඩ මාර්ගය කියනවා. ත් ජාපත ගැන්න කතා කරන යහළවා කල්ලයාන මිත්‍රී වනේ කල යන මිත්‍රයන්ගේ අතින්නේ මෙවා වෙන්නන මෙම කවදවත් පාපමිත්‍රයකුගේ අතින් වෙන්න අපාපමිත්‍රයත ර කලින් කියපු හතර දිනාම කවදි හතද මතකද අන්‍ය ජත්තුහර වචීපරම අනුපිය බහන්නේ අපායසයිකයේ හතර දෙනාම අයිති පාපමිත්ත ගනීට දැන් මෙතන කියන්නේ කලන මිතුරන් උපකාරක ඔව සමාන සුකදුක්ක අත්තක් කායි අනුකම්පක දැ අත්තක් කායිතින දැන් ස්වර්ගේයේ හිත පිහිට ඕනවා දැන්නිකකින් එෙන්නෙ මේ. ස්වර්ගයේ හිත පිහිට ඕනවා. ඒකැනි තම ඉන්න තැනටඩ හල තැනකට යන්න උදව් කරනවා. උදව් කරනවා. ඊළට බුදුරජාණන් වන් දේශනා කන ගෘිපතිය හතරවනි යාලුව තමයි අනුකම්පක මිත්‍රයක්. එකගුල්ල ඇත්තටම යාලූ. අරගොල් යාලුවන මේ අමිත්‍රය මිත්්‍ර පතිරූපක ඒඇන්න මිත්‍ර වු මිතුරන්ගේ වේශයෙන් ගින්වා පේෙනී හිටිනෙනවා නමුත් එකොල මිතුරන් නෙවේ හෙදකොට අනුකම්පක මිත්‍රයාගේ ස්වභාවය යාලුව පිරිහෙනවාගේ ලාරංචියෙනවා. න යාලුවයින්වා ඉස්සර සල්ගත්තා දැන්සිල් ගන්නෑ ඉස්සර ධරමස්්‍රවනය කළ දැන් ධර්මස්්‍රණය කරන්නේ ඉස්සර දානාදි පිින්කම් කළ දැංකරන්නෑඇග ආරංචිේන ආරංචි වෙනකටම මේ යාලුවට මකක් දැතිවෙන්නේ. ඔවු හරි කනගාටුවක්. දුකක් කටගන්නවා සතුටක් කටගන්නේ නෑ. අභවේෙනස් න නන්දති සතුටක් ඇතිවෙන්නේ සතුට වෙන්නේ ආරංචුනාම. අසත් පුරුසියානන් ඒකට යසයිකිල හතුට වෙනවාන මේක එහෙම වෙන්න. ඊළඟට භවිෙනස්ස නන්දති. න්න ආරංචින මේ යාළලුව දියුණුන පලින් රස්සාාවක් හොයාගන්න බැරුවිට උො හොද රසාවාවක් කම්බූුණ. ඉඩං කෑල්ල ගත්ත අන්න ලස්සඳ ගයක් හදනවා ඔන්න වාහනයක් ගත දැංවන සීලවන්ත ජීවිතයක් ගනවා ඔන්න දානාධි පින්කන් කරනවා ඔන්න මේ ආරංචය නෝදැන්. ආරංචි වෙන ගාන මිකදමයාට ඇති වෙන්නේ. සතු ටක්ඇති වනේ කොච්චල්ලකදැ් අපිී වගේ ද අත්තමයයාගෙන් බලාපරත්තුූ. දල්ලපුදහම ඉවා දකින්න කියලා ඔන්න සතුතියෙන යාළුවාගේ එතකොට යාලුුවගේ ලෞකික දියුණුව කාරංචි වුණු තේකටත් සන්තෝස වෙන ඊළඟට ආධ්‍යාත්මික දියුණුව කාරංචි වුණු ඒකට සන්තෝස වෙන ඊළඟට අවන්නම් බණමානන් නිවාරීති තමන් ඉස්සරා කවුරහරි කෙනෙක්ේ යාළුවට අපහස කරන වනම් වලක්කනම ආහායම කියන්න එපා මෙමයා මේ ගුණයන් යුක්ත කෙනෙ මේ ගුණ ධර්මයන්ගෙන් වාසය කරන කෙනෙක් මේ මේ විදේ මෙයාගේ ජීවිතයේ මෙයා මේ විදී යහපත සලස්සනවා ඒ නිසා ඔහොම කියන්න දෙපා කියල වලක් කනෝ වන්නම් බණමාන පසංසති වර්ණ කරනෙක් කෙනාට ප්‍රසංසා කරන ඔයා හරි ඔයා බොහමෝදයි ඔයා වන්නා කළීත්තාමයිය වන්නා කරන්නේ කියල කියන මෙයා කවුද අනුකම්පක අනුකම්පක මිත්‍රය එක අරයා කරෙේ අනුකම්පාවක් තියෙන එතුකොට මේ අනුකම්පාව පැහැදිලි මොකදදී අනුකම්පාව නිසා යාළුවාගේ ධනයෙන් වර්ධනයක් මෙයා බලාපොරොත්වයනවා. යාළුවාගේ ගුණෙන් වර්ධනයක් බලාපොරොත්තුන යාළුවාගේ කීර්තිී වර්ධනයක් බලාපොරොත්තියනවා ආගේ යාලුවහමකද හේතුව ය යාළුවා කරෙේ අනුකම්පාවෙන් යුත්තයි. එතකොට ඒ තමයි අනුකම්පක ති බදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒතේපි මිත්තේ චත්තාරෝ ඉති විඤ්ඥාය පණ්ඩිතුූ මෙ බුද්ධිමත් එක් කියෙන ඔය විදිට යා යාළුව හතරදින අදන ගණඩ කියේනවා. උපකාරක සමාන සුක දුක්ක අත්තක් කායි අනුකම්පක කියෙන යාලුව හතරදිනාව අඳුන ගණඩ කියේනවා. සක්කච්චම් පයුරු පාසෙයේ මතා පුත්තංව ඕරසං. හොදින් ඇසුරු කරන්න කියනවා අම්ම කෙනෙක් තමන් වැදූ දරුවා ඇසුරු කරනවා වගේ. මතා පුත්තංම ඕරසං. අම්ම කෙනෙක් තමා වැදූ දරුවා ආශරය කරනවා වගේ මේ හතර දිනාව ඇසුරු කරන්න කියනවා. බලන්න උපම කලින් උපම අමොකක්ද ඔවු භයානක මාර්ගයකට වැඩික්්චෙක් කෙනෙක් ඉක්්ංකල් ඒකෙන් මගැර ල එනවගේ දුරිින්ම දුරු කරන්න කිව අර හතර දිනා මේ හතර දිනා ගැනමකොද කිවේ හොඳින් හොදට ආශරය කරන්නකිව කවුරු වගේද අම්ම කෙනෙක් තමන් වැදූ දරුවා ආසරය කරනවා වගේ ඇසරු කරන්න එකව මේ යාලු හත දිනා බුදුරජන් වශ දේශනා කළ යා දියුණු වෙලා යනවා එයා මේ විදියට දියුණුවෙන එක් කෙනා එතකට මේ ආර්ථික වසය වනු සමුෘදධිමක් කියයනවා දියුණුවනි එක් කෙන කොටස් හතරකට බෙදන්න කියනවා තමන්ගේ ආදාය ආදායම කොටස් කියකටද හතරකට බෙදන්න කියවා බෙදලා ඒකන බෝගේ බුංජයිය ව ියල් දහ කම්බුනා කියීම එතකට යා කන්න විදන් කරන්න කියද දෙසේ පණහ දේහි කම්මම් පයයෝජයේ පන්සියක් වවිදං කරන්න කිව එයාගේ ආදායමට උපකාරන විදිට පන්සියක් පේදන් කරන්න කිව චතුත්තන්ත නිදාාපයේ හතරන කොටස දෙය පණහා ඔව එකතු කරන්නකි වයින් කරන්න කිව්වා හරදර ඒකට ආපදස භාවිෂති කරදරක් වෙච්ච වෙලාට ඒ තමයිකව තමන්ට යෙන උද්වා. එකවරු පාදාහක් කම්පුණු තතරට විදන්න. හොඳ එතකට දෙසේපනාක කෑවා පන්සීයක් ආදායම් තමන්ට ආදැල් ලැබනදට දැම්ම දෙසේපනා කිතුරු කලා. එතකොට මේ විදියට තයිකව ගැෙන අන්ඕොන ජීවිතය. දැන් අපිට දැන් දැ මේ රටාව තරුම් ගඩ නිස්සු ටක්මට දියුණු වන්න. පුළල ද අපිදන්නවා දැම් සහර බෝවිට සාමාන්‍ය ඉදිනිද වැඩකරනට මේ රට වනේ. අපිගම සමහාර අවස්ථාතියනව මාස පටඩියනක් කෙනෙක් මාස පටිය නෙදින් හිතර මාස පටියහමනට සමහරට නායගවල උඩාවිට නයිම්ම යන්නේ. සාමාන්‍යං වය ඇඟපත පේ වෙහිසා වැඩ කරන පිස හොඳට ඉගුල්ලත් තුවයනවා. ඇමුත් වැඩක්ට ඇයි ඔන්න සාලිචි කරගෙන ගෙදර යනවා. ගිහිල්ල නෑ. ඉ සල්ි ඉවරෙනකම්ම වැඩ කරන්නේ. සුමානී හමාර ගෙදට්ටි වෙලා අරක විධංකරනකන් ගකා විවී ඉන්න. එඳ ලෝන්න සල්ිටිකි වර වුණා ඕන්න අයි වැඩටයනවා. කතාගරම් ටි ොන් කල වැඩක් එන්න විදදික් නෑ නොහරකිර ටෙලිප නෝස් ොල ඉන්නවා හරකින් එතකොට ඒ රටාව තුල යා දියුණු වෙන්නේ ඇති බොහෝ ඇයට අපිට ඒ ප්‍රශ්න තේරලාතියවා මේ ආර්ථිකය දෙවුණුවෙන්න්න ඇති සහරට හමදෑ එක තැන ඉන්නේ. මේ වීරිය නැතිකම නිසා. මහන්සේල වැඩ කරන වැඩකරන වෙලාට ඉඩුපසවරන්න ගෙදර යන්න ගේෙහිල්ලලා ආතීය ගත්තනන් සල්ලිටික ඔ හොද්දටම හිඳින්න කම්ම ඉන්නවා. එහෙම කළ සමාහරට ආය කියකයි නයවෙලා තමයි බස්කුලි අරගෙන වැඩට යන්නේ. ඒ සාමාන්‍ය ජීවිතයේ බිදවැටීම බේරගඩ පුලන් ධර්මින් විතර. ඒ බුදුරජන්සේගේ අදහස දැනගත්තාම හිටේ පැහදිමැතික්කෙන කරන ඔන්නේ හිති පැහැදිමතික්ක නැකරනවා. දරස්සාාවට ගෑන්ලම උනත් වේීම ඉතුර කිරීමට ොඩා එගොල්ල කරන අටි කන්නත් නෑ. ඇඳුවොල්ට එක්කු ගන්නවා. එක්කෝ මාස දෙකත්තුනක් පඩිය එකුතු කල්ල ඔන්නේ සම්පූර්ණ වීදමට සල්ලන්න ඔන්න එක ඇතුමක් ගන්න. එතකට ඉති කේමීවරයේ සල්ලි. තිේ වගේ බැලුවට පසේ අර ලොක්කු පුංචි සපයක් සතුතක් හොයන්ට ලොකු දුකක් විඳනවා. යුදර ඉඳලත් බෑ රසාවක් කරන්නත් නි ඒ කරනෙකින් ලොකුට බෝතැන් ලොකුපඩිය කම්බි වෙන්නේ සාමාන්‍ය පඩියා කම්බිවෙන්නේ. පිරිමාගන්නත් ූනි හරි කෑමකුත් නෑ ඔක්කෝම තියද්දී නිකම්ම නිකන් පීතමක් යනවා. ඒහම නැත්ත සමහර තැංවලවෙන්න උන්න පඩි කාල එනකොට ඔන්න සේල්හර මොනවාහරි. මනොහරි සංගීතහරි මොන හරිකක් ඉදෙනවා එපලාතෙන්. ඔන්න මේ පඩි අන්තිමට එන්නකොට හිටවස පුකද වන්නමිය මේක පඩි ගත්ත ආතැන්ඩ කියා ඉවර. හරි දුකහිතනවා මේ තමන්ව හසුරුගන්න පරිසරෙන් අනුබල එන්නේ පරිසරේ තියෙ අතර ගත්තද කියා හරි වේඩං වෙන්නමයි යොක්කම තියෙන්නේ. ඒකයි. ඉන් බුදුරජාණන් වහස දේශනා කර එනිසා විදි ජීවත්තුන්උන්න්නන් යා දුණ වෙන්න පුලුවන් කියනවා දැන් බලන්ද දැන් මේ කියන්නේ ආර්යශ්‍රාවකය ගැන ආයේස්ත්‍රාවකය සද්ධානුසාරිී දම්මානුසාරී හෙමවෙලා යනවනේ දැන් දරමාර්ග යනෙක්ිනනාට නේද මේ උපදෙස් දීල චයෙනන්නේ මේ අනිත්‍ය ගැන දන්න අනිත්‍ය ගැන කතා කරන එක්කිිනට තම මේ කියන්නේ හතරට බෙදලා එක කොටසක් කාලබී ලයින්න අනිත් කොටස් දෙක වදම ආදා මාර්ගිට එකතු කරන්න ති අරන්තියා ගන්න කියන වීදමට හදිසිේද කරතරෙ දි ගන්න කාටත් නවෙන්න නැතු ඇ එ නිසා මේ විදියට කරට දක්සඋනානන් ගොඩාත් දැන් අපිට සමහරය හම්පුවනවා හරියට මෑතබාගේ මට බොහොම ඒ වගේ ප්‍රශ්නාව මේ මගුල් ගෙවල්ලරගෙන නයවෙලා නයිවෙලා මගුල් ෙල්ල අරගෙන මොකටද නයි වෙල්ලා මගුල්කාලා ඊට පස්සය මේ රස්සාාව හරියට කරගඩ නෑ හිතේ බර අර ලකට පේට යාලුවන්ටොක්කොටම ගැනල කණ්ඩ බොඩ දීල මීල්ලු කූ නයක් කරගෙන. අන්තිමටති බැඳල ඉවර ළමක්ත්මිගලන කරන දේලි. කණ්ඩත් නෑ දෙන්නම එකද ට පසේ රස්සාාවට යනවා දෙන්න මැකතුද නය ගෙන ඒ නයපස්ස හරියට හිටාව අසරන වෙලලා බැලුහ පස ඔක්ක මගුල් ගල් ලට අර. වැඩි හිටියෙක් නෑ මේම කියලා දෙන්න. එක වැඩි හිටියෝ සමහට. මි කවුර කෙනෙක් ොකෝට මගුල්ගේ ගත්තා මේක දැක්කා දැකල් දෙමාවපියකරන්න පති අපිත් ගම් එක සල්ලිත් නෑ හොඳ නය ගන්න දියවගේ දේවල් කවදාවක් කරන්න හොඳනෑ මොකදේ නයාරගෙන ලෝකයට පරකාශ කරනවාට වඩා හොඳයි නය නැතුව තියෙන විදිට පුොළුවන්විදිට චාම්විදියට කටයුතු කරලා සතුටින් ඉන්න බයයක්හැක් නැතු සතුටකින් හතා ගන්න එක නේ. ඉළඟට බුදුරජාණන් වහන්සේ ඔන්න දැන් දේශනා කනවා දැම ඔක්ක ර්ය ශ්‍රාවකය ගැනකි වෙනේ ආර්යශ්‍රාවකය ඇතමයි මේ සල්ලියකුතු කර නැට ජීවත්ව නැට මේ ඔක්කම කිව ගෘපතිපුත්‍රය ආර්ය ශ්‍රාවකයා මේ දිසාහය සතර දිසාාව වහලතියෙන්නේ කොයි ආකාරයෙන් ආර්ය ශ්‍රාවකයා කියනවා ආර්ශාවක හතර දිසා ැහිල තියන්නේ මෙමයි කියනවා නැගැහිර දිසාාව ඉන්නේ මවපියෝකය. ය ්‍රාවකයාට නැනිරු දිසාව කවුද ඉන්න මව්පියෝ ඉන්නේ. ආර්ය ශ්‍රාවකයාගේ දකුණු දිසාාව ඉන්න දකුණ නැගනිර දිසාව පැත්ත හැරුණාම කවුද ඉන්නන්නේ මව්පියෝ ඉස්සරහ ඉන්න. දකුණ පැත්තට හැරවා ඉල්ලඟට දකුණ පැත්තේ ඉන්නේ ගුරුවරු කියනවා දකුණ පැත්ත කවුද ඉන්නේ ගුරුවරු බටහිර පැත්තට හැරෙන කියයෙන බටහිර පැත්ත හැරුණවා ඉන්නේ අඹුදරුවෝ අඹුදරුවෝ ඉන්නේ උතුරු දිසාාවට හැරවා කියනවා. යාලූ ලස්සන බදුජන් වන්සගේ විස්තති ආර්යශාවකය නැගැනහිර පැත්ත බලනවා නගරේ දිසා අවුරාගෙනඉවා කවුද දෙමපයු දකුණ දිසා බලනො දකුණ දිසා අවුරාගනන්නවා ගුරුවරු බටහිර දිසා බලනො බටරෙ දිසා අවුරාගෙනඉන්නවා අමුදරුවෝ උතුරු දිිසා බලනවා උතුර දිසාාවඉන්වා යාලු ඒ යටදිසා බලනෝ බලද්දී තමන්ගේ සේවකෝටිටි ඉන්නවා. උඩ දිසාාවය බලනවා ශ්‍රමණ බ්‍රාහමණනොරරින්නවා කොච්චට ලස්සමත. ඊට මන්සි බුදුරජාණන් වහන්සේ විස්සර කරනවා ග්‍රහපති පුත්‍රය නැගෙනහිර දිසාවේ ඉන්න මව්පියන්ට මෙන්න මේවිදිට පස්සයුරකින් උපස්ථාන කළ යුතු කියය මොකදදේ බතෝනේ සම්බරිසා බතෝ කියන්නේ පෝසණය කළ තමන්ග පෝෂණය කලා මේ දිමවපියෝ කියන එක අම්මතාත්ට ලැක ගමන් යාට සිහිවෙන්න ඕනේ එෙන මම අම්මතාත්තා පෝෂණය පෙල්ල යුත්තුයි ය සමහර දරුව මෙහනවා පැවිදි වෙන්න මං ඒගුල්ලන්ට කියනවා යවලට පස්ස තියෙන මං ආපෝ යවනවා දවල කියෙන පුතේ අම්මතාත්තට සල්ලකනය එක මේවෙලා කරන්න තියෙන්නේ පස්සෙ පැවිදි වෙන්න තාතට වෙලාම කවරුත් නැටතුවලම දාලායිඉඩපා අම්ම තාතට සලකලයි රැස්කරපු පිනාරගෙන එන්න පස්ස කියනු එම මම අදත් එක්කෙනෙ පිඩත් කරන්න ඇස කියලා අම්මතාතට සල කරලා එන්න කියලා එෙතකොට ඒ අම්මතාත්තට ඒ නැගැෙනහිර දිසාාව එතුකෙන මව්පියන්ගෙන් අපි පෝෂණය ලැබවානන් අපි පෙරලා මව්පියන්ග පෝසණය කල්ල යුත්තුයි ඒ මව්පියන් බලාපොරු තුනන් නදත් අපට යම්කිසි වගකීමක් ඒක දියන දැංවේ පැවිච්චා තත්තිනු එක දවසක්ේ බුද්ධ කාලය එක ස්වාමින්ාහසින්ම පින්්ඩ පාති වැඩිය වැඩල්ලා ඒ පොඩි පැල්පතකට යන්නවා. ගිල්ල අම්මට තාත්තර සලකලා ඒ පිණඩ පාති කොට සද්දී ලයිනවා. මේක ආරංචන ආරංචන මෙහමයි පාතරයට ලැබෙනද මේ යාමය මෙන්න මෙය ගෙදරට යවනවා කියලා. බුදුරජාණන් වහන්සේට භික්‍ෂුට අඳගගේ වඩගහ ලැව ඇයි. මෙහෙම ඕුණේ අනේ ස්වාමිණ දිමාපන්ට කසලකණ්ඩ කවරුුවත්නෑ ගොල්ලු අන්තාසරණ වෙලා රස්සාාව කර ගන්නත් බෑ යම අති පයහැීම ඩක්කරගඩත් බෑ. අනේ මට භාගිතුන් වහසේ සිවරුවරඩ කැමති නෑමං. මං මේ ධර්මාරගත යන්න ගම ම හිතාගෙනඉන්නේ මට ලැබෙන ධාර්මික ලැබෙන පින්ද පාත දානය කොටසක් අම්ම තාතර දනවා සාධ සාාධ භික්ෂූකව අනුමත්ත කලා. එතකොට මේ ඒක ධාරමිකයිනේ එක ධර්මිකයි කියන්නේ කාත්කවුරු නැති නිසා සැල්ලකීම. ඊළඟට කිච්චන් නේසන් කරිස්සාමි ඒගොල්ලන්ගේ කටයුතු මහලුවෝ සිටින ඔවුන්ගේ කටයුතු යන ඒගොල්ල කරගෙනාපු කටයුතු ඒව කරන්න කවරු නැත්තාම කද කරන්න න දරුවේවා කරන්න ඕන එක දෙවන එක ඊලට කොල්ලවංසන් ටපෙස්සාමි එයා ඒගොල්ලන්ගේ පවුල් පරම්පරාව අරගෙනයන්න ඕනේ ඊළඟට දායාජජන් පටිපච්ාමි දායජන් පටිපච්චාමක කියන්නේ දෙමවපිය ආරක්ෂා කරල දීපු දෙදයක් තියෙනවානේ ගහ කොල්ල වතුපිටි ඉඩකඩන් යා නොහන මොනහරි තයෙනවන ඒවා ආරක්ෂා කරන්න ඕනි නාස්තිකරන්නේ නැතුව එක දරුව කරන්න නඕන එක. ඊළඟට දිමවපී මැරුණට පස්සේ දන්දීල දානාධී පින්ංකක් කල්ල මවුපියන්ට පින් අනමෝදන් කරන්න ඕනේ මේ වතමයි කියනවා මවපියන්ට කළේුතු උපස්ථාන ඒවගේම බුදුරජාණන් වහන්සේ අරක තැනක දේශනා කළා ශ්‍රද්ධාව නැති දිමවපියන්ුව සද්දාා සම්පත්තිය පිහිට ඕනොන සීලයේ නැති දෙමවපියන්ව සීල සම්පත්තියේ පිහිට ඕනව නන් වු තයාගේ නැටි දෙමවපියන්ව තයාගේ සම්පත්තියේ පිහිට ඕනනං ව ස්ෘත සම්පත්තියේ නැතිදිමවපියන්ුව සම්පත්ති පිටන ප්‍ර්ඥාව නැති දෙමවපියංුව ප්‍ර්ඥා පීටරුුණන් ඒ දරුවන් අයින් නිදහස් කියනවා. අනි කුන්නාස් දේශනා කරන මවපියන්ගව කරේතියාගෙන මේ අවරුදු සීයක් උප්‍රස්ථාන කළ ඒ නාය ගෙවන්ට බෑකිව. හීළඟට බුදුරජාණ වවාන්ස දේශනා කරනවා දෙමවපියෝ දෙමවපියෝ දරුවන්ට අනුකම්පාාවින් යුක්තයි දෙමවපික දරුවන්ව පාපා නිවාරෙන්ති. ඔවු හැබැෑ දෙමවපියෝ දරුවන්ව පාපියටයුද වන්නේ නෑ. කල්්‍යානයේ නමේ සෙන්ති. යහපත් දේ තුළ පිහිටෝනෝ. ඒලකට සිිප්පං සික්හාපෙන්ති ශිල්ප උගන්න නවා. දැන් ගොඩක් දිමාපියන්ට තියන මේ ශිල්පිය ගැනල්ල විතර. මේ ප්‍රධාන මේ කරුණු දෙක ගැන චතර දෙමාපියෝගතගණගන්න ෑනේ. පිත් තු ැටි මයක මරි ස්ෝලක දගන්නන ස්ක දාගන්නන්න පන්තිය වන්න ඉබාහග කොමරි පාස් කල්ල දෙන්න ඒ ගැන විතරයි ඒ ළමයි ලවා පින්කරවන්න ඕනි පයෙන් බලක් කන්න ඕනි මීම ගුඩාත් දෙමවපියන්ට තේරෙන්නේ ඊළඟට තියෙනවා පතිරූපයන ධාර්වය සංයෝජනන්ත යක කියන්නේ මේ දරුවාට ගැලපෙන විදියට සුදුසු කලකදි ඔව් ආහාවාහ කටයුතු කරලා දෙන්න ඕනි සමයි දාජ්‍ය නී යන එතකොට ඊළඟට සුදුසු කාලයේදී ඒ ළමයින්ට ඒවා පවරණ්ඩ ඕන කියනවාව තමන්ට දෙේන නිප සතුදේවල් දරුවන්ට සුදුසු කාලයේදී පවරන්න ඕන කියනවා ති මේ ඉතින් හරිවිදියට කරන්න ඕනෙමයි මට මතක ඒ පවුල්ලක් හිටියා එක මට මතක නැකොයි පලාාතිද කියලා එක දයි හිටේ දුවට හොඳටිගැන්නවා උගන්න එලලා කොය හරිවිෙන ඈත පලාාතකට මේ දුව බන්ධලඳන්න ඊටසේ බෑන හැමදෑම දුවට ර්ඩු කරන දුවට ගහනවා ඉරිහරි කරනවා අම්ම තාතින්න මහාගේ ලියාපන් කියල. දුව මොක කරේ හමදෑම අම්ට කියන අන්ඩ අන්න්න අමතාතර කියනවා ති අම්ම තාර්තක වය නම් දූගෙනට මේ ඉල්ලන්නේ බෑනග නමට ඉල්ලනවා මට හොදන මතක ඒ වගේ එක සිද්ධියක් වුණා ඒ තනිගේ ඒගේ අයිතියේ තිබුණ දුවට දබැන්ද ඉටසි බෑන හැමදෑමේ දුවට එක ගහයිගේ ඉල්ලනවා ඒගෙදර ඉන්නවා අම්මඉතාත් ැ දුව තිනවා දෙමපි කරේ ආදරී. දුවමකද කළේති අම් දැන් ඒ දුවට ගගහ ඉල්ලනවා දෙල්නකට ඒ දුව මේ දැම්බලු බේදගණඩ බ අමතාත ෑස්තු ලියන්ට ැකව බෑ අමතාතල ිය දන්න බෑ කවදරට පහාපාට දවි මේ මනුසිය මේ ඉඩම වික්කොත් මේගේ වික්කොත් අපිට මහපාට යන්න වෙනවා කරන්න බෑ ඊට පස්සේ බෑනකව හනම් අපි පවල් ජවිත තිවරාකිවා. දුවකිවවා කමක් නෑ. දදි කසාද වුණගේ බේරුණ අම්ම බේරුණ තාත්ත බේරුණාවිීරුපසි තාර්ත නැතවගිය අම්මට උපස්ථාන කළ ඒ දුවට තමයි මං වකු ඩු දුන්නේ. ඊට පස්ස ඒ දුව අම්මව මැරණකම් අම්මට උපස්ථාන කළ උපස්ථාන කළ තමයි ඒ දුව නැතිවුුණේ. එතකට බලන්න දෙමෝපියන්ට කොච්චර ආදරින් තමන්ගේ පවුල් ජීවිතත් අතඇරගෙන අම්මට තාත්තර තමන්ගේ ගෙදෙට්ට අනතුරක් පේ කියල ඒ ආරක්ෂාකල එද ගොඩක් කල්පනා කරල්ල. අන්තිපටති හරිද්දුකසේ පුද්දුම දහිරියකින් ඒ මනස්සය නැගගේ හිටිය. ඇති වකුගඩුව අසනි පිල දුන්නට පස්සේ බෙත් හේත්තුවයා ගන්නත් වනේ සල්ලිත් නෑ හිට ස්කෝල ගුරෝරියය ඉට පස ම බලන්න දවසක් යම්මසන පෙළ ඉන්නකොට. යතර පොඩිියටය ගෙදර චූටි කඩකැල්ලදදාගෙන ස්කෝලි ට්තු නිසා පොත්ති කරන ස්කුල් මජි පොත්. ග ඒකෙන් එහමරන ටක නේස්වාම උබහන් නිසා ම ඉගෙන ගත්තේ ම මේ නැතිබෙරි ලමයිට දැන් ගන්නවා ොමලයා ැතිබෙරි ලමයිට් ගන්නනවා ඔක්කොම කරනවා අමටත්තු පස්ථාන කළ බලලි පිනතියෙක් නට ගැරකි ලාපු හැට නේද. තව පවුලක් හිටය ඒ පවලෝට හෙම වුණ තින් අම්මයා දගෑ ගහන්න ගත්තාම මෙහෙමයි එන මේක ලිය මොකිව අම්මලක නහොදයි කියලා මේ ජීවත බක්තිේ තියයාගෙන ප කියන ලිය නකිව. ො ගහන්ග දීවි ක්ති තියාග ියයන්නබ දීල කියාපන් සම්පන මට ල දෙන්න කියෙලා ඒු සම්මයක අම කරන්න යන්න පව ජවිති මන්ග යනුද මයිවා කරන්න දැන ලියන්න කිව. ලිව්වා අනේටික දවසක්ගිය ඔන්න ආරංචන ගේඩමැ විුරල. අම්ම තාත දෙන්න එලියට බැහලගිය. ගෙහිල්ල අයිතිං ඒ ගොල්ලගෙන විස්තරම් මන්දන් දන්නේ ඔන්න මේ එක කෙනගේ ජීවිතවලට යන කල්ල දසා. නිසා අපිට තේරෙන් නෑ ජීවිතයේ කෝහොමද මේ යන්න කියලා හැබයි ඉතින් එකක් නම් පැහැදිලි අපිට උදව කරන්නේ පින්නමයිනේ අප එක නිකැන් ඉතින් හැම දේකටම පෑ යම්කි සිපින ඒක හැමෝටම වෙන දෙයක් නෙවෙයි මේ සමහරවස්ථාවල් තියෙනවා මේ සමහරම්මල කියෙන වනේ මේ බෑන අනස්වාමිනි මේ බෑන මේ දූටම දහුදයි කියම ඒ දුවටත් වොඩා ආදරින් ඒ දෙමවපියන්ට බෑන සල්ලකනවා. සමහර තැංවල කියනවා දෙමප ඇවිල් අනේ ස්වාමීණී මේ ලේලි අපි පුතාට වඩා හොඳයි කියනවා. එක නම සල්ලකනවා. තිය එක එකනට ලැබෙන පිනට අනුව තියනන. තනිකරක පිනක් සුකෝ පං්ඥස් උච්චයෝ. සැප වැඩෙන්නේ පිනට අනුවයි. තිය නිසා ති බුදුරජාණන් වහස මේ විදිට දේශනා කළා දැග නිර දිසාාව ගැන. දකුණු දිසා ගැන උන්හන්ස දේශනා කරනවා ගොරුවරු. ගුරුවරු දැක්කාම පාඩිවෙලා ඉන්න එපා කියනවා. නැගට ඉන්න කියනවා. උත්ටානයන නැගට ඉන්න කියන ඉන්හාසෙනෙන්. ඊළඟට ගුරුවරුන්ට උපස්ථාන කරන්න කියෙන උපස්ථාන. ඉළඟට සුස්සූසාය, ගුරුවරුන්ට සවන් දෙන්න කියන. ඉගෙන ගන්න කියනවා. ඊළඟට කියන පාරිචරියාය, ගොරුවරුන්ට වතාවත් කරන්න කියන. ඊළඟට සක්කචතන් සිප්පං පටිගන්නේ කියන. ඉළඟට ස හරිවිදියට ඒ කාරුණු සිල්ප සංස්තර හරිවිදිර ඉගෙන ගණ්ඩ කියනවා. මේක කියනවා ශිශ්්‍යාවචින් ගුරෝරයාට කරන්න තියෙන්න. ඊළඟට ගුරුවරයා ශිශ්්‍යා සම්බන්ධක් මෙමයි කියනවා පළවිනි කාරණයමකදද ශිෂ්්‍යාට අනුකම්පා කරනු. පලනයකොම කද ගුරුවරයාගේ ශිෂ්්‍යාට අනුකම්පා කරනු. සුවිනීතං විනේෙන්ති. ඉල්ලඟට ගුරෝරයාඒ ශිෂ්්‍යාව හොඳට හික් මෝනෝ. ඊළඟට සුදග්ගහිතන් ගාහා පෙන්ති. ඊළඟට මොකක්ද කර හට මනාකොට උගන්නනවා. උගන්නලා සියලු ශිල්පයන්දී ගුරුවරයා දන්න දේවල් ඔක්කොම ශේෂ්‍යාට කියලා දෙනවා. ඊළඟට මිට්ටා මච්චේසු පටියයාදෙන් තිීළඟට ගුරුවරයා ශිශ්‍යාව තමන්ගේ හිතවත් අයට ප්‍රධානයට හදුන්වල දෙනවා මේ මගේ සේෂයෙක් මෙයා මෙයා හොඳ කෙනෙක් මෙයා තක්සයි මෙයා වැඩ කරනවා කියලා හදුන්වලද. මේ විදියට ඒ දිසාව ආරක්ෂා වෙන්න කියන දකුණ දිසාාව. ඊළඟට කියන ගෘහපති පුත්‍රය නැගනිර දිසා දකුණුදිසා ව බටහිර දිසාවයිෙන් බටහිර දිසාාවේ ඔන්නද බටහිර දිසාව කියල කියන කවුද අම්බු දරුවන් ඒකද විශේෂයේම බුදුරජාන්සේ දේශනා කරන්නේ. බටහිර දිසාවේ පුත්තධාර සම්බන්ධයේදී මේක විශේෂයම කියන්නේ ස්වාමයා සහ බිරිින්ද මේ කියනවා බිරින්දට සම්මානනාය පලවෙනි කාරණය එක කියන ස්වාමයා බිරිඳටමකොද කරන්නේ ගෞරවෙන් කතා කරන්න කියන ගෞරවෙන් කතා කරන්න කියන බිරිින්දට ඔයි ඉස්සරන ඒගේ බහම ගුසරය ඇතුව බිරිඳට කතා කර තින මට මල්කඇ ඉස්ර මේ දැනුත්තීමයි සමාහරයටට මේ අප ඉස්සරහ කියන මේ බිරිද අනු අඳන්ලදන්න ස්වාමීන මේ දරුවන්ගේ අම්මා මේ දරුවන්ගේ අම්ම කියලා කිය. ඒ කියන්නේ ඒ ගෞරවේ සම්මානය මේ දැනුත්තියෙන වයිවා. වීළඟට අනවමාන නාය අවමන් කරන්න බිරිඳට අවමන් කරන්නේ නෑ. එතකොට අ ගෞරවය දක්වල කතා කිරීම හරි උපකාර මේ ඕයි තමුසේ ඒවා නෑ එතකොට මේ ගෞරෝ දක්වල කතා කරනවා ිරිඳට ගෞරෝධදක්වල කතා කරනවා අවමානෙන් කතා කරන්නේ නෑ අපහස කල්ල කතා කරන්නේ ළමයිස්සරා විහිළු කරන්නේ ැ සමහර අවස්ථාතින සහර බිරිඳට තාත්තා ළමයිස්සර විහිලු කරනවා ඊරට ළමයිනත් උසි ගන්නන අම්මට විහිළු කරවන්න. එදකොට අම්මලගොච්චර කඩාගෙන වැටින්ුවෙන්දන ඇතිඒ නිසා එහෙම කෞදාවත් කරන්නේ ආරය ස්්‍රාවකයෝ දැන් සමහර තාත්තලට විහිලු කරන්න අම්බල ම ල න ති ත මේ ම කියාක නහදල කියනවා. එතුව ළමයි මුකද කියනෙ තාත්තට ඔච්චන් කොන්නු. එතක දම මොකද කරන්නේ හිනාාවෙන හයිිය. ඊට පස්සෝක රණ්ඩුවගට පැටලෙහෝ. ඒම ගණ්ඩු සරුල් ගැල්ලුල ඇති වෙන. මේක ටේු තම ගුල්ලු ආරය ්‍රාවකයන් වසින් කටයතු නොකිරීම ආර්ය ශ්‍රාවකය වැද්දගත්. ආර්යස්ශ්‍රාවකයන්ගේ ජීවිතී දැම්ම මේ හැමෙ එකකම් පීනදම වැදගත්කම වැදග ක ල ලෝක ීරන දෙයක්න. ඒ වැදගත්කම මේ කිය කියන්නේ ඊළඟට ඉකොට බලන්න බිරිඳට සම්මාන දක්වලා කතාබස් කරනවා ගෞරෝ කරනවා ගැන් තමන් කණ්ඩිස්සල සමට දිමපියෙන් හන පුතිය අම කෑවාද එතකොට දරුවන්ට වනත් දෙමපියෙන්ට ආදරීකරුයි ඇතිවෙන්නේ එතුකොටන එතුකොට අවමන් කරන්නේ අනතිචරියාය හරි වැදගත්වචනය තමන්ගේ බිරිද ඉන්නවාද බිරිඳ එහා බිරිඳ ඉක්මවාගේ දෙයක් ගැනයා හිතනින ිඳද ක්වායක් ගැන ස්වාමියයා හිතන්නේ නෑ. එතකට බිරිඳ ඉක්වාගේපපු ජීවිතයක් ගැන තන් නැව වුණට පස්සේ එතකොට ස්වාමයයාකගේ ජීවිතය තියන කවරු වටාද බිරිද වටාන. ඊට පසිතයනවා ඉස්සරයේ ඔොස්සක්ගේන ගෙදර ප්‍රධානත්්‍යය බිරිදට පවරනවා. ඇනත්තන් කටයු තුළ ප්‍රධානත්වය බිරිදට පවරන මේක ඉතින් අර දෙන්න හැබ එකට යන්න ඕනකට නැත්තන් බිදට පවරලා ආර්වූද හටගත්තු තැන් මන්දන්නවා. ඊටවස් සමාර බිරිින්දැවලු ස්වාමියාව නිකන් දාාශයා වගේ පාගගන් හිටු කියලා එහෙම ඉන්න ඉන්නවා. එතකොට ස්වාමයා තැලී පොඩිවී අසේරණ වෙනවා එහෙම වන්න නැතුව ඒ මේ මේක විසිද්ද දෙ වන්න මුලින් මන්ද්‍රහදාගන්න සම්මාන කරලා ගෞරෝධදක් පල. බිරිඳට තේරෙනව වන මේ ස්වාමයාාව ඉන්නේ තමා එක්ක හවනැල්ල වගේ කියලා එතකොට ඒ අර්බුදිී හටගන්න ඇමකද දැන් සමහර පවුල්තියෙනවා ඒ පවුල සම්පූර්ීම් ූඩට උස්සලා ගන්නේ බිරිද ළමයිව උගන්නලා ගෙවාල් දොරෝවල් හදලා ඊළඟට ස්වාමියාව වැරදි්‍යයාස්ශ්‍රිට න්ට නොදී බේරගෙන බුද්ධ දේශනා තියුණ එකඒක භාරියාව ගැනල ඒ මාත්‍රෘූ භාරයා සක්කී භාරම භාරයව ගැන යෙනවා ඒවගේ අයයින්වා හරි පුදමේතුවන දැ ඒවගේ මේ අපිට ඇවිල්ල සමා කතා කරනවා. සමහරවස්ථාවන් තියෙනවා මේ ඒ බිරිද ගැන්න ස්වාමිය අපිට කියන ප්‍රසංසා කරනවා. අනේ ස්වාමීනී මේ බිරිදන්නම මට ලැබිලත්තියන්නේ මේ අම්ම කෙනෙක් කියලා මේ අපිත්තක කියනවා. එක ේනවායි මුල්ලු පවුල ඩට උස්සල ගන්නවා සමහට විතාම දුප්පත්විදියට බඳනකටේගොල්ලු සහරට හරිියමන් ගයක් වන්නේ. ති කාල ගේ න්ප මයි හොඳදට ගන්න ම හද ස් කෝල ට ල්ලා ගුල් හොඳගේ වදර හදාගන යාහන වාන හරගෙන් හොඳින් ඉන්න බැලුවන්ස සම්පූර්ණ ක්ෙකු ගේැ පින බිරිද. එහෙම අවස්ථා තියෙන. තිය නිසා ඒ අ පෙන එළඟට අලංකාර නුප්පදානයන අලංකාර ඒන බිරිඳට උමනා කරන කන කරාාවරනාදිය ව අරන් දෙන්න ඕන කියනවා. මේක තමයි කියනව පස්්චිම දිසාවේ ස්වාමයා විසින් බිරිඳට කරන සැලකීම ඉළඟට බිරිඳ විසින් ස්වාමයාට කරන සැලකීම මේක තියෙනවා සුසංවිහිත කම්මන්තාච හෝතියි වැඩකටි ගොක්කම හොදට පිළිවෙලට කරනවාඉළඟට තිවා සුසංගහිත පරිජනාත ඒ ස්වාමයාගේ පිරිවරටත් හොදට සංග්‍රහරනවා තන් ගෙදර දුරේ වැඩකටිතු දොට වෙෙල බල කනවා ස්වාමයාගේ පිරිසට හොදට සංග්‍රහ කරන්නවා. බොට මතකතේ විසාකා ඒවාගේ කැනෙන්නේ විසාකා ඉස්සල්ලම මතකද විසාකාර මිගාර සිටිතුමාගේ ගෙදරට ගේ වෙලාව අර ගව දෙන පැටියෙක් පදන්නගේ හිල්ල. විසාකාන රෑ ගීල පිරිසත් එකතුවෙලා ඒ කටයතුලද උස්ථාන කේ ගව දෙනට ඒයකින් ප්‍රශ්යකුත් ඇතිවවෙල පසේ හතුවන්නේ පරිසක්කොම බෞද එෙදකොට අනතිචාරිණි බිරිට කවදාව තමන්ගේ ස්වාමියයා ඉක්මෝ යන්නේ සම්බතන් අනුරක්කති ස්වාමියයා ගෙනත් දෙන්නේ යමත්ද රැස්කලේ යමක්දේක ආරක්ෂා කරනවා ඊළඟට දක්කාචහෝති අනලසා සබ්භ කිච්චේසු සියලු වැඩවලද දක්සයි කම්මෙලි නෑ එතට කම්මෙලි නැටිකම මංහිතනා නිවසකට ඉතාම උමනාකරන වාසනාව ගෙනත් දෙන දෙයක් ෙදරකට වාසනාව ගෙනත් දින ප්‍රධානම දීටමයි කම්මැලි නැතිකම කම්වැලි නැතිකම කම්වැලි වෙච්ච ගමන් ග්‍රහට කෑවද පිගං කෝප් ඔක්කෝම කොහෙද කුස්සියේ එක්ව අර හෝදන භාජනය එහමම දැම්ම අත හේදුව ඒවා හෝදන්නේ පහෝද දවල්ට එහෙම ගෙවල් තියෙනවනි හෝදන්නේ මට මතකැයි මේ ඉන්දයා මංඉදද අපි ගෑ ළමෙක් ගත්ත න ද ට ටික පොඩ් ති ාගන කියලා ඒ දැන්ගන්න ම හෞස බලද්දිී අර අර සිංකකේ බලං පින්ගං කෝප් ඉඳදු ලොක්කම දාල මේ කොල්ල වහල සදධනති න්නවා. මංගව මොකුද මේ කියෙල්ලාකවා. ඇ අපි හටව දේට හෝදන්න ව. මකුබ ඇගවල්ලන මෙම ැම හෝදන ක ලෙක. මේ මතම මංකුව මේක කරන්න දෙපා බූතියේනවා පිරියෝති යන බො අල්ල ගනී ොදට රෑට හද කල්ලා පිරිසිදු කලලා තියපන්කිව්වා. මෙයා හිතුව ඇත්ත තමයි දැම්මේ හරි වැඩි වෙන්නේ එවල මංකු එවල හෝද පරන් දැම හෝද පටිුව හේ දෙෙව්වා පිරිසිදු කලා එදා ඉඳලා දැගර හම රෑට ගේෙල බලති සම්පූර්න පිසිදු කල තිය මංකව මේ විදිටයා ගෙරග හිලත් කරන්න න මෙතක්කල් ගවලු එහමයිැකිවවා ම පුදදුම හිට පත් වුණ මේ මිනිස්සු කොච්ටා අපිරි ජීති ගත කරන්නේ කියලා. රටවිතරණ මෙ හිත්තවීම කම්මැලිෙක්කෙන හෝදන්නේ ඇදුම් ගොඩ ගැහෙනවා හෝදන්නේ ඕමනානම් හෝදගන් අවස්ථාව අවස්ථාව තියෙන ඕන්නන් ටීවී බලන්න පැෑගානක් ගන්න බල්පල්තා එකකවර එකක්නෙක් න එල්ලුන වාඩිුුණ සැටි මන මෙයත්වාඩි වෙන ඕන තේකක් හදාගෙන තින් ඔොහි අහාකයන දේවල් කතා කරකට පෑ ගාන ගතකළලයක්ත් යන හෙන ගන්නම් කියලා මෙත්තිඉතිං ඔන්නන්නේඉන්න. මේ වගේ නේද ගොඩ ගවල්ලතත්වේ එතකට දියුණුවක් නෑ ගෙදරක කම් ඇලි නැතිකම හරියට උපකාර වෙනවා ගෙවල් දුොරොල් නිකම් බලද්දී බබලන්න ගන්නවා මේ කියන එක නිකමට අතදා බලන්න ගෙවල් දුොරල් බබලන්න ගන්න ඇකවද කිට ඇැදදුම් ගොඩ ගහන්න දෙපා එක දැන තියන්න එපා පුළුවන් ටබෙන් එක හැද ඒවෙලාවට හෝදන වැස්ස දවසක්කවත් ෛයිරි පිගන්න හරි වෙලක්දා ගඩ එහෙම එකරන්න ඕනේ කවදාවත් ඉදුල් භාජන රෑට ආහාරගත්තට පස්සේ යදුල් භාජන තියන් දෙපා ඒ ඔක්කොම් හෝදන්න ඕන හෝදල පිරිසිදු කරල භාදනටික තියන්න ඕන පොඩි වෙලාවක් යනවා සමහරවස්ථාව තින දැං අර ගෙවල හැදලතින රටාවට සමහරටේ යම්මට වේද නාවක් ඇති වෙද පුළුවන් මොකදදේ ඔන්න ළමයි යොකොට ගරල මේසිට ඇරලා තිබ්බා. ළමයි කෑව අ හෝද ගත්ත වාඩි වනාට ීවේ කකිසර ස්වාමිය කෑව අහෝ ගත් වඩුන ටවි ස්තර. අර ක්කෝ මස් කරන්නනි කවුද අම්මා රම්මට හැමදෑම කරන්න බෑන මේ කරද්දි කරද්දි එපාාවෙන. එපානිකට යම්ම නිකම්ම පෙළබෙනවා මේි ොක්වෝ ොට ාල ඇත් අත්හෝදගන අතන වාඩුවට පෙළබෙරු. වෙන්න බැරිද මේක අම්ම කෙනකොට. ඇයිතවසි ඇ මේ සහයත් දෙන්න කෙනෙන්නේ ළමයින්න ලමයි න්න ඉස්කෝලේරනවා න්න ආයනවා අප ම ඇදන් කල්ල හම පැත්ති දන්න. ස මට කඩටික ද න යි පස ම පාඩන් කරන පැත්ත පලාාත බලන්නේ අපි දන්නවුවද අපි පොඩිකාලිව ගැීමින් හරි වෙන දවි පොඩිකාල අපි ස්කෝල ඇල්ල එන්නන ඇයිල් අපි සෙල්ලන් කරන්නත් නි කඩේ යන්නත් තෝනි අම්මට උදව් කරන්නත් වෝනි. අපි එක්කොම තනිම අපි අපි ගල්ලි කළ දැන්ගේ මකක් වන්නේ දැවුුණ දී පාන්තර ම්මනකට ළමයුටමෝකළල ළමයට ඇඳම අදන ගම අම්මලවාට කවනු. ඔන්න ළමය ස්කෝලයවන. මො ැ ද ැලව තුම කැද ගගේ ැ අම කත් ද දන අරකත්තරන් ඔන්න ලමයෙන්න්න රහට ම ගතර. අර අපි ගතකරපු ජීවිය තුල මවපත්ත එකට හිට එක හදහම්ගා කඩු ඒවේ මේ ප්‍රශ්නය ඇති වෙන්නේ. ඒේ නිසා ඒ අර සක න ර මිත්‍ර මත වනු සලක න ස්වාමයායක් බිරින්තට සලකන්න දැම කරුණු කාරන පැදිලන කියහිපවන ඊළඟට මේ මං විස්තර කරේ දක්ෂකම ගැනනේ බිරිඳකක ඒති බේද ඔව දක්ෂකම ඒත් විශේෂයම මේක තියන නම් තමන්ගේ පාඩුවී වැඩ කරන බිරිඳක් ිය යුතු. වටේපට යාලූ ගොඩක් හදාගන ඒක හරි යන්නේ. ඊට පස ගමක් කැන එක්ොම ගෙදට සංගුධන කටයුතු කලලා හරි ගසල තමයි ඒැන බිරිද යන්න ඕන. ඊරපසි තියනවා උතුරු දිසා උතුර දිසාම කියන්නේ කවුද යාළුව යාලුව ගැන තියෙන යාළුවන්ට උපකාර කිරීමෙන් ඒකෙන්නේ ඒගුල්න්ට ඒ අවස්ථාලූ දඋපකාර කිරීමෙන් ප්‍රිය වචචනෙන් ඊළඟට අත්ත චරියාකැන්නේ දියුණුවට උපකාරවණද සම්පාධනය කල්ල දීමෙන් සාමානුව සල්ලකීමෙන් මේ හොඳ ලක්ෂණ වචන තියන අවිසංවාදන තාය අවිසංවාදී අවිසංවාදී කියල කියන්නේ කල කෝදාල ඇති කරගන්නේ සම රස්ථල් යාල් යුතුල වාද කරගන්නවාන. වාද කරගන්න න ශෘතුව අත්තාාරය ශ්‍රාවකයෝ යාලු යාල විකුතුල වාද කරගන්න. එහෙම වාසයකරනවා. අනිි්‍යයාල මොකද කර නෙතකොට පෙරල්ලා ප්‍රමාද ක්තිනාව රක්කිනවා ප්‍රමාදුව එක්කනගේ බඩ මුොට්ටු රක්කිනවා බීට පත්තු ච්ච එක්කෙනන ආරක්ෂා කරනවා කරදරයකද අතාරන්නේ නෑ මේ විදියට වාසය කරනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ විස්තර කරලා දෙවාම. යටදි යට දිශාව කවදන්නේ සේවකය. සේවකය සේවකයන්ට තියෙනවා යතා බලන් කම්මන්ත සංවිධානයන එයාට පුළුවන් වැඩී පවරද එ සේවකයකුට පුළුවන් වැඩී පවරන්න එතකොට ඇයක සතුටින් කරනවා. ඊළඟට බත් වේතනාන උප්‍රධානයන විල්ලඟට එයාට බත්වැටුක් දෙන්න කියනවා එකැනයට කෑම්බිීන් ඇඳම් පැරදුම් සහ යාට උමනා කරන අවශ්‍යය ගෙවීම කරන්න කියනවා. විලාන්ට ගිලානුපට්ඨානේන සේවකයා අසනීපේච්චි වෙලාවට එට උපස්ථාන කරන්න කියන. හරි ලස්සනිකත් තියෙනමයගේ අච්චරයානං රසානං සංවිභාගයන. ප්‍රනීත රසවදදීවල් හම්බ වුනොත් ගෙදර කට්ටි විතර කණ්ඩ එපා කියන. ප්‍රනීත රස්වල්දීවල් හම්බ වුනොත් දැන් ගෙදර කට්ටියට වෙනම වෙලා අනිත් ඇයට වෙන මුය ගන්න හෙමත් තියවන කිවලන්නේ සේවකයන්ට අන කට්ටිටවෙන්ඩ බාල හල් දෙනවා ගෙදර ටිටිෙන අප මේක ව්‍යාපන් අපිේ මේවා ව්‍යාපන් උබල මේවා වයාගනිල්ල බල මෙන්න මේ හෝද්ද හදාගන්නලගෙන දනවා. ඉතිනම සතුටින් කරයිද නෑනේ මේක හරි ලස්සනෑ මේන ලස්සන වචනය අච්චර්යන්ක් රසානං සංවි භාගීන ඇ ප්‍රනීත ආශ්චර්ය රස බෙදාගණ්ඩ කියනවා. අපි ගත්තුොත් කේක එකක් හම්බුණගේ මන කි කේකකත් දාගෙනවා. කවරුත් ැතින එකකො ඔන්න ගෙදරකට්ිට දුන්න. එන ගනිවාර මේ වගේම කොටස සේවකයාටත් දෙන්න ඕන. එතකොට තමයි ය සතුටින් පහසේ කරන්නේ ගෙවලුල ද සමහාර අවස්ථාවල් තියෙනවා ඔය පිටටට යන්වන වැඩ කරන්න දැමි ධර්මකු ැතිලෝකට යන්නේ හරියට දුක්විලන වනේ ඔය අත්තරරි සමහර පවරල්ත් තියෙනවා හරීම පුදුමයි. ඒ පවුලි අය වගේ. එකති වෙලා මේ ගුල්ල කාලිවරණ පස්සේ මෙහි ඇවිල්ලාන් ඒ ගවල්ලක කතා කරනවා එනවා ඒවගේ හරි සම්බන්ඳග ඇතිවන ඒත් තින් පින වෙන්න ඇතිනේ. ඊලකට සමයේ වොස්සක්ගේන. සමයේ වොස්සක් ගේන කියන්නේ අවස්ථානකූලව වැඩවල නිදහස් කරන්න කිය සමරස්ථාලිනවා සේවකයකුට ගමනක්ක අන්්ඩෝඕන. පින්කමකට සහභාගව න්න ඕනි දානකට අන්න ඕන අවසරල්ලනවා. දෙන්න. එතකට අට රස්සාාව? එපාවෙන් වනේ සමයේ ඕසක් කියන කියන්නේ එකයි අවස්ථානකූලෝ විනිවාඩු දෙන්න ඕනේ. අවස්ථානුකූලෝ නිවාඩු දෙන්න න මම හොදටම දන්නවා මේ අපි වැරසතහඟල ටන ලමයි ඉරිද දවසට මේකට එන්න අවසර එල්ල හම ජොබ්බකින් අවසර දෙන්න ඇකට එළමයි කරන්නමකක්ද ප්‍රස්සාාවෙන් අශ්‍යෙනයි. එක්ක බොරු කියලා බොරු නිවාඩු දානු. එඒහමක ලින් අපිට එල්ලකෙන ම මෙහම කළලා මට එන්ඩ දෙන්න හම් බොරු කියලා කිය. ොඩ හොද නිරිදවසන වාඩද එකන තියහෙම කරන්නේ ඒක හරියට සිද්ධ වෙන්න එතකොට යට දසාව ඊළඟට තියෙනවා මේ සේවක පිරිස කළ යුතුදී ඒක තියෙනෙ කොහොමද පුබ්බට ා නෝචමති පාන්දරින් ැගටින්නවා කිය එක තේරුමකද වෙලාවට වැඩට යනවා වෙලාවට යනවා වෙලාවට නෙකුත්යනවා ඒැ එයා ඇතුළලනො වෙලාවට පිට වනව වෙලාවට කරන්න තියෙන වැඩේ හරියට කරනවා. ඊළඟට ලස්සන වචනච දෙන්නා දායිනෝ. දුන්න දේ විතරක් ගන්නවා නොදුනුදේ ගන්නේ සුෘතුවත් තාර්ශ්‍රාවකයා සේවකයෙක් නං අපිකම සෘතුවත් තාර්ශ්‍රාවකයක් සේවකයෙක්. තුට සේවකයාමකොද කරන්නේ වෙලාමට වැඩට යනවා ඔව වේලාසනින්ය ගෙදර යන්නේ. වෙලාවට අයින් වෙලා යනවා වෙලාමට වැඩට කියලලා වෙලාවට පපුතාසං කරනවා විලාවට ිදරය නවා තියෙන දේවල් මොකක්වත් හොරකං කරන්නේ නෑ දුන්නොත්්‍යමක් ඒක ගන්නවා කරන්න තියෙන වැඩි හරියට කරනවා කිත්තිච්ච වන්නන හරාත් ඒකයන්නේ ආයතනී ගැනයා ගුණ කියනවා සේවේ කරන ආයතනය ගැන ගුණ කියවා මෙ ස්ෘතුවත් ආර්සාාවකයක් කරනවකෙන්. ඊළඟට බුදුරජාණන් වවා සි දේශනා කරනවා ගෘහපතිපුත්‍රය මේ කුලපුත්‍රයා උඩදිසාාවටත් සම්මාන දක්වන. මකත් උඩදිසාව සුමන බ්‍රාහ්මණයන් කෙරෙහි සම්මාන දැක්වේතු ආකාරය. මෙන තියන සමනබ්‍රහමණයන් කරේ සම්මාන දැක්වේතු ආකාරය, මෙත්තේන කායකම්මේන. මෛත්‍රී කායකර්මයෙන්. මෙත්තේන වචීකම්මේන. මෛත්‍රී වචී කර්මයෙන්. මෙත්තේන, මනෝකම්මේන මෛත්‍රී මනෝකරමය ඒක කියන්නේ අනාවට දවාර්තාය ඒ ස්‍රමන බ්‍රාහ්මණයන්ට ගෙවල් දොරුවල් විවරෘතයි. ආමිසානුප්පදාානයන සිව්පසිං උපස්ථාන කරවා දැ අපිතු ශ්‍රමණත් බ්‍රාහ්මණයක කාග හරි පැවිත් දෙකුගේ. අඩු පාඩුවක් කථාවුණනාකම ඔ අඩුපඩුව සිද්ධ වුණ. දැන් අපේ රටේ දැන් සිරිතමොකක්ද. ඒක මුොලු පුළුප්ප නින්දා පාහස ගිහි පැවිදි ඔක්හොම එකති වෙලා තරගෙට් නින්දා පහස ගැරහිලි කර කර නැත්තට නැති කරන්න මහන්සි ගන්න. එතකොට මේක මේ සිංගාලවාද සූත්‍රයට අනුව බැලුවහම මෙක තියෙන්නෙකුොහොමද ගී පිරිස කටයුතු කළුතු විදිය. මෙත්තේෙන කායකම් න මෛත්‍රී කායකරමින් වාසය කරන්න ඕනේ. මෛත්‍රී වචීකරමින් වාසය කරන්න ඕනේ අභිකුම පැවිද දෙකුගේ කුමක් වු අඩුපාඩුවක් වුණා ොට මකති අපි කලිුණුත් කියලා තියෙනවා මොකක් ඇතිකරගණ්ඩඕන කියල අනුකම්පාවක් අනේ ස්වාමි වහන්සේයට මාර්ගය වැරදුනානේද නිමාර්ග වැරදුනාන යායුතුමගේ වැරදුනානේද අන හරි මාර්ගියට එනවන කොයිතරම් හොඳයිහිද ඒවගේ වචන කතා කලාකිලා අපට අකුසයක් සිද්ධ වෙන්නේ නෑ මේක දෙන මෛත්‍රී වචී කරමිින් වාසය කරන්න කියනවා. මෛත්‍රී මනෝ කරමින් මේ කියන උඩ දිසාාව හරිවිදියට සේවනය කිරීම. උඩ දිසාාව හරිවිදිර සේවනය කිරීම. ඊළංඟට අනාවට දවාරතායයේ ස්‍රමන බ්‍රා්මලින්ට දොරවල් හැරල්ල තියෙන ද සහරප දනවා පංචිපුංචි දේවල් දැනගත්තට පසේ සමහරුමකද කරන්නේ සියලූම භික්ෂුන් වහසේලා පපතිස්සේප කරනු. ධානමාන දිනව නවත්තනවා. ඒමකත් දොර වැැහවා පාඩුකාටර්ද තමන්ටයින්. ආමිසා අනුපධනයන සිව්පසින් උපස්ථාන කරනවා මේ වතමයි කියවා ගිහි පිරිස විසින් සමනබ්‍රාහමණට කරන්න ඕන. ශ්‍රමණ බ්‍රාහ්මණයින් විසින් ගිහි පිරිසට අනුකම්පා කරනවාගෙන මේ විදියට පාපා නිවාරෙද්ද පවින් වලකින්ඩ උපකාර කරනවා. කල්්‍යානයේ නිවේශයෙන්ති ඔ යහපත් මාර්ගයේ යොද වනවා කියනවා. කල්්‍යානේන මනසා අනුකම්පන්ති. යහපත් මනසින් යුක්තු අනුකම්පා කරනවා අස්සුතං සාවෙන්ති නොවැසූවිරූ දේවල් අහන්ට සලස්සනෝ සුතන් පරිියෝධ පෙන්ටි අහපු දේවල් පිරිසිදු කරලා දෙනවා සගගස්ස මගගං ආචික කන්ති ස්වර්ගයට මාර්ගය කියා දෙනවා මේවා කියේන වස්ත්‍රණ බ්‍රාහ්මණයන්ගින් වෙන්න ඕන තියන තුකක්. එතුකොට මොකද වෙන්නේ ඒ ඒ දිසාවේ බොහෝදිනාට හිතසුව පිණිස හේතුවයනවා. තකොට මේ අපට හැදෙන් එහෙමනම් මේ සිංහාලොවාද සූත්‍රයෙන් හරියට උදව් සමන බ්‍රාක්්මණයගේ යුතුකමමොකක්ද පයිං බලක්වාලීමත් යහපත යෙදවීමත් කල්්‍යාන මනසින් අනුකම්පා කිරීමත් නොවැසුයුරු දේවල් අහන්ඩ සලස්සාදීමත් ඇසූදේවල් පිරිසිදුකරදීමත් සුගතියටට යන මාර්ගය පැවසීමත්. මේ ටික කින සමන බ්‍රාක්්මණින්ගේ යුතුකම. එතකොට ගිියන්ගේ යුතුකමොක්ද. බෛත්‍රී කායකරමෙන් වාසය කිරීම. මෛත්‍රී වචීකර්මයෙන් වාසය කිරීම. බෛත්‍රී මනෝකර්මයෙන් වාසය කිරීම දොරවල් නොවසා තැබීමසිව්පසිං ප්‍රස්ථාන කිරීම. ඇති මේ කටයුතු කරළ බුදුරජාන් වශි දේශනා කරනවා. මේ විදියට ඇයි කියන මේ කුලපුත්‍රයන් සිව් තිසාව නමස්කාර කරන්නේ. මේ විදියට සව්ධසාාවයේ නමස්කාර කරන කෙනා බොහෝ යහපත සැපය උදාකරගන්නවා. මේ විදියට බුදුරජාණන් වහන්සේ දේශනා කරහන් පස්සේ සිගාලක ගෘහපති පුත්‍රයා උන්වහන්සේට වැඳ වැටුනා. ඇලකව ස්වාමීණී අභික්කන්තම් බන්ති ස්වාමීිණි හරි ආශ්චර්ය ඉතාම අත්භූතයි ස්වාමීණී වහලතිබිච්ච එකක් ඇරල පෙන්වවාගේ යට හරල ති ච්ේ එකක්. උඩට හැරුව වගේ මුලාවෙච්ච කෙනෙකුට මාර්ගය යාදුන්නවගේ අන්දකාරයගියපු කෙනෙකුට ඔවු තෙල් පහන් දැරුව වගේ එනිසා භාගිතුරහසමේ ධර්මීය ප්‍රකාශ කළ මම භාග්‍යතුන් වහන්සේවත් ධර්මයත් සංග්‍යාවත් සරණ යනවා අදපටන් දිව ඇතිතෙක් මාවතෙරුවන් සරණගී උපාසකයෙක් වසින් පිළිගන්නාසෙක්වා කළ මේ සිංගාලක ගෞතම බුදුරජාණන් වහන්සේව සරණගියා ධර්මය සරණගියා ශ්‍රාවක සංඝයා සරණගිය. ඇතකොට බුදුරජාණන් වහන්සේ මේ දේශනාව කරපු වෙලා උදේ උන්න්නහස පිණ් පාතියන අතරමකට මේක සිින්ද ව නෙන. මේ දීර්ග දේශනාවඋන්හන්සේ එදා කොච්චර කාලෙකින්ක දේශනා කලාද කියන්න අපට තේරෙන්නේ. නමුත් මේ දේශනාව ඉතාම ලෝකයාට බොහෝබ හිතසුව පිසූපකාරිවරණ දෙයක් මේ කරුණු දියුණු කරගෙන අපටද මේ ගෞතම් බුද්ධ වාසනය තුළම සියලු යහපත දියුණු කරගන්න සතුට සමාධානය සමගිය සියලු සැපසම්පත් දියුණු කරගන්න මෙලෝ ජීවිතයේ වාසනාවන්ත කරගන්න පරරෝ සුගති සම්පත් පිනිත් චතුරාරි සත්‍යවබෝධී පිණිසත් ඒ කාන්තිෙන්ම මේ පින හේතු වාසනාවේ වාසාදසා.